ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට camera.lk.com. අයිබෝවන් අද අපි කැනඩාවේ ප්‍රධාන පරිපාලන නගරයේ ඉන්නේ ඔටාවාවල. අපි අද බලාපොරොත්තු වෙන්නේ තවත් විශේෂ ටෝක් විච් චතුර වැඩසටහනක් ගෙනෙන්න. අපේ ආරාධිතයා වෙන්නේ කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමා ඒ හර්ෂ කුමාර නවරත්න මහත්මයා. අයිබෝවන් චත. සෑහෙන සීතලයිනේ. හොඳටම සීතලයි. මේ සීතල වැඩ කරන්න පුළුවන්ද? බොහෝ වෙලාවට අපි කාර්යාලය ඇතුළේ තමයි මේ දවස්වල වැඩ කරන්නේ. එළියට යෑම ටිකක් අඩුයි. ඉතින් වින්ටර් එකේ හුඟාක් වෙලාවට වැඩ කරනෙව්වා කාර්යාලය ඇතුලේ නිවාසවලයි තමයි කරන්නේ. රැස්වීමුත් තියන්නේ එහෙමයි. හැබැයි ඉතින් එළිය සීතල වුණාට අපේ රට ඇතුලේ නම් කැනඩාව කියන්නේ උණුසුම් වෙලා වෙච්ච තැනක්. හැමතිස්ස මෙහි ඉන්න හැමදාම මෙහි ඉන්න අය විශේෂයෙන්ම රජයේ ඉන්න අය පුවත්පත් නිවේදකයෝ හැම කෙනෙක්ම අහන ප්‍රශ්නයක් තමයි ඇයි ලංකාවේ මෙච්චර උෂ්ණත්වය කියලා. කැනඩාව ගැන. ඔව්. ඉතින් හැම නිතරම අපි ඒවා ඒ පිළිබඳව මේ රජයට ඒ වගේම මෙහි ඉන්න ඔය විශේෂයෙන්ම විවිධ අයට අපි තේරුම් කරලා දෙනවා ඔය කියන තරම් ලංකාවේ ගැටලුවක් නැහැ කියන එක. මොකද මේ මම අපිට තේරිච්ච දෙයක් තමයි අපේ කතාව අපි කියලා නැහැ කැනඩාවට. පහුගිය අවුරුදු ගානක් තිස්සේ මොකද කැනඩාව අපිට තීච්ච හොඳම මිත්‍ර රටක්. ඒ කියන්නේ මුලින්ම කොමන්වෙල් රටක් විදියට කැනඩාව තමයි අපි පිළි අරගෙන තියෙන්නේ. ඒ නිසා අවුරුදු 70ක විතර ඉතිහාසයක් තියෙනවා අපේ රටවල් දෙකට. නමුත් 2009 යුද්ධයෙන් පස්සේ යුදේ අවසානින් පස්සේ කැනඩාවත් ශ්‍රී ලංකාවත් අතර පොඩි විරසකයක් ඇති වෙලා තියෙනවා. මොකද ඒකට මූලික හේතුව තමයි අපි අතින් අපේ කතාව හරියට කැනඩාවට කියලා නැති එක. ඒක තමයි මම මේ කැනඩාවට ආවට පස්සේ තේරුම් ගත්ත මුල්ම දේ. ඔබේ කතාව කියන්නේ මගේ කතාවනේ. ඒ කියන්නේ අපේ කතාව. ඒක අපේ කතාව. අපේ කතාව. හැබැයි අපේ කතාව කොහොමද කිව්වේ නැහැ කියලා කියන්නේ. ඔබතුමාගේ නිල නිවසට ඇතුල් වෙනකොටම තානාපතිරු ගානක නාම ලේඛනයක් ඉදිරිපත් වෙනවා. ඒතර මේ දන්න කියන කට්ටිය. ඇයි ඔබ හිතනවද තානාපතිවරයෙකුට මෙහෙම නැත්නම් මෙහෙදී අපි කියන්නේ මහ කුමසාරිස්තුමෙකුට මේ කටයුත්ත කරන්න බැරි වුණා කියලා? මෙහෙමයි. දැන් මම කාර්යභාරයක් ඉටු කරන්න ආපු කෙනෙක් නේ. මට නිදහස දුන්නා මේ මම තානාපතිවරයෙක් නෙමෙයි මට මම සාමාන්‍ය සමාජ සේවකයෙක් එහෙම නැත්නම් ක්‍රියා මේ සිවිල් ක්‍රියාකාරිකයෙක්. එතකොට හිටපු ජනාධිපතිතුමා මම එතකොට හියුමන් රයිට් කොමිෂනර් කියන්නේ මානව හිමිකම් කොමසාරිස් විදිහට වැඩ කරේ මට කතා කරලා කිව්වා මේ කැනඩාවේ ලොකු ගැටලුවක් ගිහිල්ලා කැනඩාවේ මහ කොමසාරිස් විදිහට විශේෂයෙන්ම සංහිඳියාව පිළිබඳව වැඩ කටයුතු කරන්නත් කැනඩා රජයේ තියෙන මේ විරසකේ හදන්නත් පොඩි වැඩ කොටසක් කරන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. එතකොට ඔබතුමාට වෙනම රාජකාරියක් පවරන්නේ? ඔව් විශේෂයෙන් එතුමා ඉල්ලා සිටියා මට ටික කාලයකට යන්න පුළුවන්ද කියලා. මම මුලින් එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ. පස්සේ මගේ මිතුරන් විශේෂයෙන්ම මේ කැනඩාවේ ඉන්න සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ කියන්නේ හිටපු තානාපතිවරු එතන ගියපුවාම රාජ්‍ය නොවන කැනඩාවේ ආයතනවල වැඩ කරපු ලංකාවේ අය කීප දෙනෙක්ම මෙහි දැන් රජේ කැනඩා රජේ ලොකු තනතුරු දරනවා. ඒගොල්ලොන්ට මේක කියපු ගාව ඒගොල්ලෝ කිව්වා ඔයා කොහොම හරි එන්න ඕන කියලා. ඒ නිසා පස්සේ මම මගේ මිත්‍රයෝ සමගත් කතා කරලා මම තීරණය කරා එන්න ඕන කියලා. ඉතින් වෙන අයට වඩා මට නිදහසක් තිබුණා. ඇවිල්ලා නිදහසේ ඕනම කෙනෙක් එක කතා කරන්න නිදහසේ වැඩ කරන්න. ඒ කියන්නේ වෙන අයට වඩා කොහොමද මේ මහ කොමසාරිස්ට නිදහසක් ආව කියලා? දැන් මම ඒක විදේශ අමාත්‍යතුමාගෙනුත් ජනාධිපතිතුමාගෙනුත් ඒ අවසරය ඉල්ලුවා. මං කිව්වා සංහිඳියාව කරන්න මම යන්නේ. මේ ඒ වගේ වැඩසටහනක් කරනකොට මට නිදහස ඕන. ඒ කියන්නේ මට හැමදේම අහහා ඉන්න බෑ. මට කවුරු හරි මුණ ගැහෙන්න ඕන නම් ඒකට මට අවස්ථාව තියෙන්න ඕන. එතකොට මෙහි තියෙන හුඟක් සංවිධාන විශේෂයෙන්ම ද්‍රවිඩ භාෂාව කතා කරන සංවිධාන හුඟක් තහනම් කරලා තිබුණේ. ඒ වගේම මෙහි ඉන්න ද්‍රවිඩ ක්‍රියාකාරීනුත් ඒ වගේම මේ ලංකාණ්ඩු එක්ක විරසකේ ගිහිටියා. ඒ නිසා මම ඒ අය එක්ක මට කතා කරන්න ඒ අය එක්ක සංවාදයක යෙදෙන්න ඕන කියන අවසරය මම ඉල්ල ගත්තා. ඉතින් බොහෝ වෙලාවට අනිකුත් රාජ්‍ය නිලධාරීන් ඒ අයගේ රැකියාව නිකරන්නේ ඒ අය
එතකොට එයාට මේ මේ රිස්ක් එක මේ අවදානම ගන්න බෑ. නමුත් මට මේ අවදානම ගන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ උපදේශපාලන පත්වීමක් හින්දාද එහෙම නැත්නම් අර විශේෂ වරප්‍රසාද ලැබිච්ච කෙනෙක් හින්දාද? විශේෂ වරප්‍රසාද ලැබිච්ච නිසා මම මේක දේශපාලන මේකක් විදියට පිළිගන්නේ නැහැ. මොකද මම දේශපාලන කරපු කෙනෙක් නෙවෙයිනේ. මට කතා කරලා මේක බාර ගන්න පුළුවන්ද කියලා ඇහුවා. අහපුවාම මම ජනාධිපතිතුමාට කියපු දෙයක් තමයි කිසිම දේශපාලන බලපෑමක් හෝ වෙනත් විදියක බලපෑමක් මට කරන්න එපා. මම ගිහිල්ලා මේ වැඩේ කෙටි කාලෙකදී කරලා ආපහු එන්නම් කියලා මම එකඟ වුණා. ඒ නිසා මට විශේෂ අවස්ථාවක් ඉඩක් ප්‍රවේශයක් හම්බුණා වෙන අයට වඩා. ඉතින් ඒ නිසා ඒ අයට දොස් කියන්න බෑ. ඒ හිටපු අයට දොස් කියන්න බෑ. මොකද මේගොල්ලෝ සීමාවක් ඇතුලේ තමයි වැඩ කරලා තියෙන්නේ. අපි ගත්තොත් දැන් ඔය ඔක්කොම කතා සීමාවල් කිව්වට අපි පිළිගන්න ඕන දේ තමයි ලාංකිකයෝ කීයක් ඉන්නවද එතකොට කැනඩාව තුල ජීවත් වෙනවද මේ වෙලාවේ? දල වශයෙන් කැනඩා රජයේ කියන විදිහට 350,000 ලක්ෂ 5ක් අතර ඉන්නවා. ඒකෙන් වෙන් කළා තියෙනවද ලංකාවෙන් සංක්‍රමණය වෙච්ච අය ජාතීන් වශයෙන් මෙච්චරයි මෙන්න මේ අය කියලා? එහෙම වෙන් කිරීමක් කර ඉතාම අමාරුයි හිතාගන්න. නමුත් දල වශයෙන් ගත්තොතින් ද්‍රවිඩ භාෂාව කතා කරන අය 350,000 ලක්ෂ 4ක් අතර ඉන්නවා කියන එක තමයි සාමාන්‍ය පිළිගැනීම. එතකොට සිංහල භාෂාව කතා කරන ඒ අය ඉතිරි කොටසින් බොහෝ පිරිසක් සිංහල කතා කරන අය. හැබැයි ඒකේ වෙනසක් තියෙනවා. මොකද ද්‍රවිඩ භාෂාව කතා කරන අයගේ වැඩි පිරිසක් ඉන්නේ ටොරොන්ටෝ ප්‍රාන්තේ. සිංහල භාෂාව කතා කරන අය කැනඩාවේ විසිරිලා නොඑක් ප්‍රාන්තවල ඉන්නවා. ඒක තමයි වෙනස. අපි දැන් මේ වෙනසත් එක්ක ගත්තොත් මට දැන් ඉස්සලා තියෙන ප්‍රශ්නයක් තමයි දැන් කැනඩාව වගේ රටකට ඔබතුමා වගේ කෙනෙක් පත් කරනකොට ඔබතුමා සිවිල් ක්‍රියාකාරිකයෙක්. හැබැයි සිවිල් ක්‍රියාකාරිකයෙක් වම ඊටත් එහාවට ගියාම ඔබතුමා LTT පාලන සමයේ LTT ත් එක්ක ළඟින් වැඩ කරපු කෙනෙක් නේ. ඔව් හරියටම හරි. ඒතර ඒ කියන්නේ මම මෙහෙම තව දුරටත් කිව්වා. ඒ කියන්නේ ප්‍රභාකරන් එක්ක ඡායාරූපයක් ඡායාරූප පවා තියෙන කෙනෙක්. ඔව් හරියට හරි. දැන් කියන්නේ උතුරත් එක්ක LTT සංවිධානයේත් එක්ක ඔබට වෙනම සබදකමක් තිබ්බා. ඒක ඉතිහාසෙත් එක්ක එන එකක් චතුර. මොකද විජේ කුමාරතුංග මහත්මයා මගේ ඉතාම හිතවත් මිත්‍රයෙක්. එතුමා යාපනයට යන්න සූදානම් වෙනකොට ඒ කාලේ හිටපු ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත් මුදලි මහත්මයා යන්න දුන්නේ නැහැ. දුන්නාම මම එතකොට අනුරාධපුර ජීවත් වුණේ. මට විජේ කුමාරතුංග මහත්මයා කිව්වා මට යාපනයට කොහොම හරි යන්න ඕනේ කියලා. ඉතින් මම මගේ අපිට තිබුණා ඒ කාලේ බස් එකක්, මේ සංචාරක බස් එකක් මම වැඩ කරපු සංවිධානයේට. ඒ බස් එකේ විජේ කුමාරතුංග මහත්මයායි ඒ එතුමගේ කණ්ඩායම එක්ක මම ගියා යාපනේ. ඒ කාලේ යන්න බෑ. ඒ කියන්නේ වවුනියාවෙන් උඩට යන්න බෑ. ඒ කාලේ මම විජේ කුමාරතුංග මහත්මයාත් එක්ක ගියා. ඒ ගියපු අවස්ථාවේදී ඒ LTT සංවිධානයේ හිටපු බොහෝ අය මාත් එක්ක විජේ කුමාරතුංග මහත්මයා ගිතියේ තීච සුහදකම වගේම මාත් එක්කත් ඒගොල්ල සුහද වුණා. ඒ සම්බන්ධකම මම දිගටම පවත්වාගෙන ගියා. මොකද අපි විජේ කුමාරතුංග මහත්මයාත් අපි කීප දෙනෙකුටත් ඕලු වුණා ඒ ජාතික සමගිය කොහොම හරි ඇති කරන්න. ඒ නිසා මම විජේ කුමාරතුංග මහත්මයා මිය ගියාට පස්සෙත් ඒ කටයුත්ත කරගෙන යන එක මම දිගටම කරගෙන ගියා. ඒ කියන්නේ ඔබතුමා තවමත් විශ්වාස කරන දෙයක්ද? ඒ කියන්නේ විජය කුමාරතුංගයන් හදිසියවකත් ජීවතුන් අතර සිටියානම් මේ යුද්ධේ කටයුතු මීට මෙහයින් අපිට එවැනි ජීවිත ගන්නන් අතර කරලා එන සංවාදයකින් ඉවර කරගන්න තිබුණා කියන එක. අවංකවම මම හිතන දෙයක් තමයි විජයගේ මරණය මේ ලොකු ඛේදවාචකයක් ලංකාවේ ඉතිහාසෙ වෙච්ච. අපි ඒ ඔක්කොම පස්සට තියලා ආව කොහොම හරි යුද්ධ සමය වෙනකොටත් ඔබතුමා සිවිල් ක්‍රියාකාරිකෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. එතකොට ප්‍රධාන වශයෙන්ම චෝදනාවක් එල්ල වෙන්නේ මේ රාජ්‍ය නෝන සංවිධාන විසින් තමයි මේ සියල්ල හැසිරුවේ කියලා. ඒතර හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ ඉඳලා ඊටිසල ජනාධිපතිවරයාගේ කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ මේ හැම කාලෙකම කියවෙච්ච දෙයක්. ඒතර ඔබතුමා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකෙක් NGO නියෝජිතයෙක් කියලා නමක් තියෙන කෙනෙක් මෙහෙම තැනකට එනකොටම නිකන් මේක අවුලක් නැද්ද? එහෙම අවුලක් ඇත්තටම ඒක සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම මෙහි එන්න සූදානම් වෙනකොට මම හුඟක් කල්පනා කරා. විශේෂයෙන්ම මම ක්‍රියාකාරී වහිටියේ සංවිධානවල ඒ වගේම සාමයේ සඳහා කැපවෙච්ච කෙනෙක්, යුද්ධයට විරුද්ධව හිටපු කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්
ඇවිල්ලා වැඩ කරනකොට කොයි ආකාරයට මොන විදියෙ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවිද කියලා. නමුත් මම මෙහෙට ආවට පස්සේ මෙහිදී හැම කෙනෙක් එක්කම විශාල උනන්දුවකින් මගේ පැමිණීම පිළිගත්තා. ඒ නිසා මට හැම කෙනෙක් එක්කම වැඩ කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම සිංහල සංවිධාන වල හැම කෙනෙක්ම මාත් එක්ක කතා කරන්න ගත්තා. මොකද ඒ අය දැනගෙන හිටියා අපි ඒ LTT සංවිධානයේ තියෙන කාලේ පවා වැඩ කරේ සාමයේ සඳහා මිසක් වෙනත් කාරණයකට නෙවෙයි කියලා. ඒකෙදි තව කාරණයක් මම කියන්න ඕන. අපි මුලින්ම මම සර්වෝදේ ව්‍යාපාරයේ උපසභාපතිවරයෙක් විදිහට හිටියේ. එතකොට සර්වෝදේ ව්‍යාපාරය පටන් ගත්තේ ජනතා ව්‍යාපාරයක් විදිහට. එතකොට මේ මේ ජනතා ව්‍යාපාරයක් විදිහට පටන් ගත්ත රාජ්‍යනෝන සංවිධාන 1990 විතර වෙනකොට තමයි මේ NGO කතන්දරයට ගියේ. එතකල් ඒව රටට වැඩ කරන සංවිධාන බවට පත් වුණා. ජනතාවට වැඩ කරන ව්‍යාපාර බවට පත් වුණා. නමුත් 990 න් පස්සේ යුද්ධය සහ විදේශ ආයතන මුදල් දෙන්න ගත්තට පස්සේ මේ NGO සංස්කෘතිය ආවා. ඉතින් මිනිස්සු දොස් කියන්න ගත්තා. මොකද රාජ්‍යනෝන සංවිධාන කියන එක අමුතු විදිහේ බලපෑමක් රටේ කරන්න ගත්තා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට අවබෝධයක් හරියට ඇති කරගන්න බැරුව ගියා. ඒ තරමට රාජ්‍යනෝන සංවිධාන බිහි වුණා. ඒ බිහිවීම උඩ විශේෂයෙන්ම සුනාමි කාලේ නොහිතපු විදිහට රාජ්‍යනෝන සංවිධාන ගාලා ලංකාවට ආවා. ඉතින් ඒ නිසා ඒ ඉතාම සංකීර්ණ තත්යකට ගියා. මිනිස්සු කල්පනා කරන්න ගත්තා මොනවද මේ රාජ්‍යනෝන සංවිධානය. ඒගොල්ලන්ට නොයෙක් විදිහට සල්ලි එන්න ගත්තා. එතකොට මේක බෙදීම පිළිබඳ මිනිස්සුන්ට අවබෝධයක් ඇතිවුණා. දැන් මම නියෝජනය කරේ සංවර්ධනයේ මුල් කරගත්ත රාජ්‍යනෝන සංවිධාන. සමහර රාජ්‍යනෝන සංවිධාන තිබුණා විවිධ කාර්යභාරයන් ඉටු කරපු. ඒ නිසා පොදුවේ මිනිස්සු හිතන්න ගත්තා රාජ්‍යනෝන සංවිධාන කියන්නේ මෙන්න මේ කාර්යයන් කරන ඒ පිළිබඳ අවබෝධයක් නොතිබිච්ච නිසා වැරදි අවබෝධයකටත් ගියා. මම දැන් ওই රාජ්‍යනෝන සංවිධාන ඔක්කොම වැඩ කරේ LTT එක්ක බොහොම සුහදව කියන එක තමයි රටේ මතය බවට පත් වුනේ. දැන් ඔබතුමාට අපහු ටාස්ක් එකක් දෙන්නෙත් අභියෝගයක් දෙන්නෙත් මේ අයත් එක්ක වැඩ කරන්න. ඒතර මෙතන ඉන්නවා අපි නම් වශයෙන් සඳහන් කරොත් ඔබතුමා සිංහල ජනතාවගේ ව්‍යාපාර විදිහට සඳහන් කරමින් ඉන්නේ. නමුත් මම ගිය වෙලාවේ දැකපු දෙයක් තමයි මම ටොරොන්ටෝ වල ඇවිදපු වෙලාවෙත් මේ ඔටාව වලත් බොහෝ වෙලාවට මම දමිළ සංධාන කීපයක් එක්ක කතා කරා. ඒගොල්ලොත් එක්ක කතා කරනකොට තේරිච්ච දෙයක් ඒගොල්ලොත් එක්ක ඔබතුමා හොඳට වැඩ කරනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලගේ හිත දිනාගෙන දිනනවා කියලා. ඒතර ඉස්සල්ලා ආපු හයි කමිෂනර්ස්ලාට මහ කොමසාරිස්වරුන්ට බැරි වුණා මේ දමිළ සංවිධානවල හිත දිනාගන්න. මොකද්ද මේකේ? ඒතර පිටිපස්සේ තියෙන කතාව. මම හිතන්නේ මේකේ කාරණේ ඒ අය මගේ ඉතිහාසය දන්න නිසා එකක්. මොකද දැන් උදාහරණයකට ගත්තොත් මාවිල්ලාරු වැහුවනේ. ඒ මාවිල්ලාරු වහපු වෙලේ මේ එවකට හිටපු ජනාධිපතිතුමාට ඕන වුණා මාවිල්ලාරු අරගන්න. එතකොට අතරමැදියෙක් නැතුව හිටියා. ඊට පස්සේ මහින්ද ජනාධිපතිතුමා මට එන්න කියලා කිව්වා. මේ එතුමගේ ලේකම්තුමා ඒ කාලේ හිටපු ලලිත් වීරතුංග මහත්මයාත් එක්ක LTT අය මුණ ගැහෙන්න කියලා ගිහිල්ලා. ඒක ඉතාම භයානක ගමනක්. මොකද ජනාධිපතිතුමාගේ ලේකම්තුමා අරගෙන ගිහිල්ලා ආපහු අරගෙන එන්න ඕන සාකච්ඡා කරලා. එතකොට දැන් ඒ ගමන ගිහිල්ලා අපි ප්‍රභාකරන් මේ ඒ කියන්නේ LTT සංවිධානයේ සභාපතිය නායකය ඇරෙන්න අනිත් ඔක්කොම මේ සාකච්ඡාවට සහභාගී වුණා. එතකොට ඒ සාකච්ඡාවේදී අපි මා මැදිහත් කරුවෙක් විදිහට උත්සාහ කරා කොහොම හරි මාවිල්ලාරු අරගෙන එතනින් එහාට ඒ අර සාමය ඒ වෙලාවේ සාම සාකච්ඡා යන වෙලාවනේ දිගටම සාම සාකච්ඡාව තියාගන්න. නමුත් LTT නායකයෙකුට එකඟුනේ නැහැ. හැබැයි ඒකට අපි මැදි වුණා කියන එක ඒ යුද්ධය නොවෙන්න වැඩ කරා කියන එක මං හිතන්නේ මේ ඉන්න හුඟක් දෙමළ ජනතාව දන්නවා. ඒකම දැන් යුද්ධය කරගෙන ගියානේ. යුද්ධය කරගෙන ගිහිල්ලා සියලුම මිනිස්සු අවසාන මොහොතේ ඒ අය අතරමං වුණානේ. අතරමං වෙලා ඒ අය නැවත වරක් මේ යුද්ධය අවසන් වෙලා මැනික් ෆාම් එකට ආපු මොහොතේ ඒ මැනික් ෆාම් එක බාරව රාජ්‍යනෝන ආයතන වෙනුවෙන් හිටියේ මම. ඉතින් ඒ නිසා ද්‍රවිඩ ජනතාව
දැන ද්‍රවිඩ ජනතාව දැනගෙන හිටියා අපි අවංකවම සාමයේ සහ සහජීවනයේ වෙනුවෙන් වැඩ කරා කියන කී තේ නිසා මට ගැටලුවක් උනේ නැහැ ඒ ද්‍රවිඩ භාෂාව කතා කරන එක සාකච්ඡා මෙහි ආවට පස්සේ කතා කරන්න ඒ වගේම මේ ඉන්න සිංහල අයත් ඒ වගේම මා කෙනේ විශ්වාසය තියලා මාත් එක්ක කතා කරා ඉතින් ඒ නිසා මට ගැටලුවක් උනේ නැහැ रजे कैनेडियन तमिल कांग्रेस अनित संविधान आराधना कथाकराम अपेक कथाकरा उत्साह प्रधान कथावटाओंवाद प्रांत बिल 104 දෙමළ ජන ඝාතක සතිය ප්‍රකාශයට පත් කරා. එතකොට මේ සමූල ඝාතනය කියන කතාව ලේසි පහසු කාරණයක් නෙමෙයි. දැන් ඔබතුමා තානාපති වෙලා ඉඳද්දිත් කොහොමද එහෙම එකක් වෙන්නේ? එච්චර හොඳ සාකච්ඡාවක් ගොඩනගුවා නම්. දැන් මූලික කාරණේ මේ ද්‍රවිඩ සංහාරය කියන කතන්දරේ මේ කැනඩාව ඇතුලේ ප්‍රචලිත වෙලා තියෙන්නේ දැන් අවුරුදු 4ක 5ක විතර වෙලා ඉඳලා. එතකොට මේ පිළිබඳව අපි කැනඩා රජයකල සාකච්ඡා කරා කැනඩා රජය අපිට ලිඛිතව දීලා තියෙනවා කැනඩා රජයේ විදියට ඒක පිළිගන්නේ නැහැ කියලා ලංකාවේ ද්‍රවිඩ සංහාරයක් වුණා කියලා ඒක රජයක් විදියට කැනඩාව පිළිගන්නේ නැහැ කියන එක අපිට ලිඛිතව දීලා තියෙනවා ඒ අතරේ අපි උත්සාහ කරා කැනඩා රජයට තීරුම් කරලා දෙන්න එහෙමනම් ඇයි මේ ප්‍රාන්ත රජයක් රජයක පාර්ලිමේන්තුවක් විසින් මේ 104 කියන මේ මේ සංහාර සතිය මෙව්ව කරන්න මේ ඇක්ට් එක ගෙනල්ලා තියෙන්නේ මොකද කියලා. ඒගොල්ලෝ කියන කතාවක් තමයි කැනඩා රජය කියන කතාවක් තමයි ඒක අපිට කිසි දෙයක් කරන්න බෑ. මොකද ලංකාව වගේ නෙවෙයි ඒක වෙනමම ප්‍රාන්තයක් වෙනමම රාජ්‍යයක් ෆෙඩරල් රජයට කිසිම දෙයක් ඒ පිළිබඳ කරන්න බෑ කියලා. ඒ අනුව අපි මේ දවස්වල ඉතාලම උනන්දුවෙන් ඉල්ලා සිටිලා ඉල්ලලා තියෙනවා මේ ප්‍රාන්ත රජයකට සාකච්ඡාවක් තවම අපිට ඒගොල්ලෝ ඒ සාකච්ඡාව දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක අපිට ලොකු ගැටලුවක්. අපි දැන් තුන් වරක් විතර ඉල්ලලා තියෙනවා මේ ඔන්ටාරියෝ අගමැතිවරයාගෙන් අපිට අවස්ථාවක් දෙන්න කියලා විශේෂයෙන් මට අවස්ථාවක් දෙන්න කියලා ඇවිල්ලා සාකච්ඡා කරන්න. දැන් මාස 6ක් තිස්සේ ඉල්ලන තවම එයා අපිට අවස්ථාවක් දීලා නැහැ. ඉතින් ඒක ඒක ලොකු ගැටලුවක් අපිට. අපි මෙහෙම හැදුවොත් දැන් ඒතොර දැන් අපි හැමදෙස්සෙම දැන් මේකේ තියෙන ප්‍රධානතම කාරණයක් බවට පත් වෙනවා මේ සමූල ඝාතනය කියන කතාව. මේක ලේසි පාසු චෝදනාවක් නෙමෙයි. මේක දිගටම ගියොත් මේ චෝදනාව ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජනය කරමින් රටක් විදිහට යුද්ධයට ගිය හැම දිනාටම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා මේක. එහෙම නේද? සත්‍යකින් මේ ඇත්ත. ඒ කියන්නේ මේ මේ දැන් මේ පිළිබඳව අපි විශේෂයෙන්ම විදේශ අමාත්‍යංශය සමග කතා කරනකොට AI කියන එක කාරණයක් තමයි ඒ AI පෙන්නල දෙනවා ලංකාවේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම ද්‍රවිඩ ප්‍රදේශවලින් නියෝජනය කරන මන්ත්‍රීවරු පවා මේ චෝදනාව ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුළේදී කරලා තියෙනවා කියලා. ජෙනොසයිඩ් කියන වචනේ පාවිච්චි කරලා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා මං හෙට දිනවා. ජෙනොසයිඩ් කියන වචනේ පාර්ලිමේන්තුව ඇතුළේ ඕගොල්ලන්ගේ කතා කරලා තියෙනවා. එහෙමනම් ඇයි රජයක් විදියට ඒ පිළිබඳව ඕගොල්ලන්ගේ විරුද්ධත්වයේ පාර්ලිමේන්තුව තුල ඕගොල්ලෝ ඉදිරිපත් කරලා නැති කියලා අපෙන් ඇහුවා. ඒ කියන්නේ අපේ පාර්ලිමේන්තුව තුල ඉස්සලා අපි ප්‍රකාශයටපත් කරන්න ඕන ශ්‍රී ලංකාවේ දමිළ ජනයා ඉලක්ක කරගෙන සමූල ඝාතනයක් සිදු කිරීමේ චේතනාවෙන් උනේ නැහැ. සිදුවීමක් ත්‍රස්තවාදයේ පෙරදීම සඳහා වෙච්ච යුද්ධයක් තිබුණා කියන එක ප්‍රකාශයට පත් කරා. පැහැදිලිව පිරිසිදුව ඒක පාර්ලිමේන්තුව ඇතුලේ යෝජනා විය යුතුමයි. මොකද
මේ කතා කරන හැම කෙනෙක්ම දැන් මම මෙහි ඉන්න සමහර මන්ත්‍රීවරු එක්ක කතා කරපුවාම ඒ අය කියනවා අපි අපි කියන්නේ ඕගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ ද්‍රවිඩය කතා කරන දේ තමයි අපි කියන්නේ අපි කිසිම කෙනෙක් කියන්නේ නැහැ ලංකාව දෙකඩ වෙන්න ඕන ලංකාවට ඊළම් එකක් ඕනේ කියලා අපි කියන්නේ නැහැ අපි කියන්නේ ඕ ද්‍රවිඩ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන අය කතා කරන දේ තමයි අපි මෙහි කතා කරන්නේ ඒක ඒක ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ රජයට කියන්නේ කියලා තමයි කැනඩා රජය කියන්නේ ඒ ඒ ඒ ඒක තමයි ගැටලුව දැන් ඒ ඒ ඒ අය අපි කතා කරන හැම මොහොතකම ඒ අය දෙන එක උත්තරයක් තමයි ඕක ඉතින් ඒ නිසා අපි 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 අපිට සිදු වෙනවා ලංකාව ඇතුළේ මේ ගැටලුවට විසඳුමක් හොයන්න ලංකාව ඇතුළේ මේ දෙන චෝදනාවලට අපි උත්තරයක් හොයන්න ඕනේ දැන් අපි සෑම මාසයකට සැරයක්ම ගිහිල්ලා විදේශ අමාත්‍යංශය හම්බෙනවා මොකද විදේශ අමාත්‍යංශයෙන් නොඑක් දේවල් ලංකාවේ සංවිධානවලින් කියන ඕන අහවල් තැන ගැහුවා අහවල් තැන මැරුවා මෙහෙම කරා හියුමන් රයිට්ස් කැඩුවා මේ මේ නීතිය කඩලා දැම්මා කියලා අපි ඒවට ගිහිල්ලා උත්තර සපේනවා ඒ උත්තර සපේනකොට පේන දෙයක් තමයි ඇතම් දේවල් අපි ලංකාව ඇතුලේ කළ යුතු දේවල් අපි කරලා නැහැ ඒක අපි අපි කළ යුතු දෙයක් තියෙනවා දැන් උදාහරණයක් ගන්නකෝ මේ මව්වරුන් ඉන්නවනේ ඒගොල්ලෝ අවුරුදු මාස දවස් මගේ දරුවෝ නැති වෙච්ච අය නැති වෙච්ච අය එතකොට දැන් ඒ නැති වෙච්ච සංඛ්‍යාව මම මේ හියුමන් රයිට් කොමිෂන් එක කෙනෙක් විදිහට හිටපු නිසා ඒ සංඛ්‍යාව අර අවතන් වූවන්ගේ ඒ ඒ ඒ අම්මලා කියන සංඛ්‍යාව ඔක්කොම එකට එකතු කරපුවාම නීත්‍ය ඉන සංඛ්‍යාව වෙන්නේ 13000 ගාණක්. එතකොට මේ 13000 ගාණේ ඒ කියන්නේ අතුරුදන් වෙච්ච සහ මියගිය සියලු දෙනාගේ සියලු දෙනාගේ දැනට අතුරුදන් වෙච්ච ඒ ඒ කොමිසමට ඇවිල්ලා තියෙන ගාණ 13000 ගාණයි මට හරියට මතක නැහැ දැන්. නමුත් දැන් රජ මෙහෙ ඇවිල්ලා කාත් එක්ක හරි කතා කරනකොට ඒගොල්ලෝ කියනවා ලක්ෂයක් මැරුණා. ලක්ෂ එකමාරක් මැරුණා. මුල්ලේ වයික් කාලවල මෙච්චර මැරුණා කියලා. ඉතින් මම එවැනි සාකච්ඡා දැන් මේ ශිෂ්‍ය සංගම්වල තරුණ ද්‍රවිඩ ළමයි හම්බුණාම ඒගොල්ලෝ මට කියනවා මුල්ලේ වයික් කාලවල මෙච්චර මැරිලා තියෙනවා. දැන් අපි ඒක ඒ ඒ ප්‍රශ්නෙට අපි උත්තරේ දැන් මම ඒකට උත්තර දුන්නා. මම ඒකට කිව්වා මම මැනික් ෆාම් එකේ හිටියා. හරිද? සම්පූර්ණයෙන්ම යුද්ධයේ යන කාලේ 340,000කට විතර රජයෙන් ආහාර දුන්නා. ඒ කියන්නේ අන්ක්ලියර්ඩ් ඒරියා කියලා නිතිමුනේ ඕමන්තේ උඩ සහ යාපනයේ පහළ. ඒතර දිසාපතිවරයාගේ මාර්ගයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මේ ICRC එක. ඊට පස්සේ රාජ්‍ය නෝන ආයතන අපි ඔක්කොම එකට එකතු වෙලා 340,000කට දුන්නා ආහාර. ඒක තමයි හිටපු ගාණ අරක ඇතුලේ. ඒ කියන්නේ සම්පූර්ණ උතන ඔබතුමා කියන්නේ මේ බවුනියාවෙන් උඩ කොටසේ හිටිය 340,000යි. ඒවා ඒ සංඛ්‍යාලේඛන ඔක්කොම තියෙනවා වවුනියා දිසාපතිතුමා ළඟ තියෙනවා මුලතිව් දිසාපතිතුමා ළඟ තියෙනවා වවුනි කිල්නොච්චි දිසාපතිතුමා ළඟ තියෙනවා මන්නාරමේ දිසාපතිතුමා ළඟ තියෙනවා ICRC එක්සත් ජාතීන්ගේ මණ්ඩලී ඒ කාලේ හිටපු අයගේ ළඟ මේ සංඛ්‍යාලේඛන තියෙනවා එතකොට 330,000ක් විතර ආවා මැනික් ෆාම් එකට මැනික් ෆාම් එකේ හිටිය 330,000 ගාණක් ඒ 10,000 ඉන්නේ තියෙන්නේ මෙතන ඔබ කියන විදිහට ගාණ හැදුවොත් අවංකවම ඒ ඒ ඒ මොහොතේ හිටපු ඒ මොහොතේ ඒ ඒ ඒ හිටපු රජයේ නිලධාරීන්ගේ සහ මේ ජාත්‍යන්තර ආයතනවල නිලධාරීන් හිටියන්නේ මැනික් ෆාම් එකේ ඒක තමයි ගාණ එහෙනම් අපි කියන්න ඕන රජයක් විදිහට ඒ මියගිය අයට මරණ සහතිකේ ලබා දීලා අවතැන් වුණා හෝ නැති වුණා ඔබේ දරුවා අවුරුදු ගණන් හොයා ගන්න නැහැ එහෙනම් මැරුණ කියලා විශ්වාස කරනවා මෙන්න සහතිකේ එව දුන්නනේ ඉතින් එහෙම දැන් මෙහෙමනේ දැන් ප්‍රශ්නේ මේකනේ දැන් සමහර අම්මලා ඉන්නවා දැන් උදාහරණයක් දෙන්න 970 මේ මේ 89 නැති වෙච්ච අම්මලා හිතාගෙන ඉන්නවා තාමත් ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා කියලා දැන් මම හියුමන් රයිට් කොමිෂන් එකේ ඉන්නකොට අම්මලා ඇවිල්ලා දැනුත් අහනවා මගේ දරුවා මට අරගෙන දෙන්න කියලා කියන්නේ 88 89 තියකට වැඩි. එතකොට මේ අම්මලා හිතෙනවා ඇත්තටම මේ දරුවෝ ඉන්නවා කියලා. එතකොට දැන් ඒකෙත් අපි වැරද්දක් කරගත්තනේ චතුර පළවෙනි කාරණේ. දැන් යුද්ධය අවසන් වෙලා අර මේ උගත් පාඩම්
කොමිෂන් සභාව පත් කරානේ. එතකොට ඒකේ වාර්තාවක් ආවා. ඒ වාර්තාව ඉතාම හොඳ වාර්තාවක්. ඒ වාර්තාව සියලුම ජාත්‍යන්තර ආයතන පිළිගත්තා. සියලුම ජාත්‍යන්තර ආයතන පිළිගත්තා. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය පිළිගත්තා ඒක. ඒකේ තිබුණ සමහර කාරණා මේවා කරන්න කියලා. ඒක එක කාරණයක් තමයි සත්‍ය ගවේෂණ කොමිසම. ඒ කියන්නේ අප්‍රිකාවේ තිබුණ ට්‍රූත් කොමිෂන් එක කරන්න කියලා. නමුත් අපි ඒක කරේ නැහනේ. ඒ කොමිෂන් වාර්තාවේ තීච්ච ඒ ඒ යෝජනා කරපු දේවල් කරා නම් අද අපිට ජිනීවා යන්න ඕනේ නැහැ. අද ඔය අම්මලා ඔහම මේ එළියට ගිහිල්ලා උපවාසයෙන් දින්නේ නැහැ. මොකද ඒකේ මේ සියල්ල තිබුණා. මේ සියල්ල තිබුණා. අපි ඒක කරේ නැහැ. ඉතින් ඒ ඒ වැරදි තමයි මේ එන්නේ. එදා ඒක කරා නම් ඒ වාර්තාවේ තීච්ච දේ රජයට පුළුවන් වුණා නම් ඒ ඒ වාර්තාවේ පිළිගත් දේ කරන්න. දැන් බලන්න මේ වාර්තාව ඇවිල්ලා අවුරුදු කීයක්ද? අපිට ඒක බැරි වුණා. ඊට පස්සේ අපි ජිනීවා ගිහිල්ලා එක්සත් ජාතික මණ්ඩලයට ගිහිල්ලා කීවරක් කිව්වද අපි මේ දේ කරනවා කියලා. නමුත් අපිට කරන්න බැරුව ගියානේ. ඉතින් ඒ ඒ ඒ කාරණා නිසා තමයි මේ මේ ගැටලුව පිළිබඳ මේ විදිහට ඇදී ඇදී යන්නේ. ලංකාවේ මාස 11කට වැඩි කාලයක් සැසි 57ක් තියලා විවිධ පළාත් 40 ගානක විතර සංචාරය කරලා ලබාගත් තොරතුරු ආශ්‍රිතව මේ උගත් පාඩම් හා ප්‍රතිසන්දාන කොමිෂන් සභාව වාර්තා ඉදිරිපත් කළේ. එතකොට යම්කිසි කාරණයක් මගහැරුණා කියන එකනේ ඔබතුමා කියන්නේ. يعني අපිට වගවීමක් සහ වගකීමක් තියෙනවා. අපේ අතින් සිදුනා නම් වැරදි එහා සමා වෙන්න වැරද්දක් වුණා. එකට වන්දියක් තියෙනවා නම් අදාළ වන්දි මුද්‍ර කෙවිය යුතුයි. සහ ඒ අයට යම්කිසි අකරක පිළිගැනීමක් ඇති කළ යුතුයි කියන කාරණේ. ඔව් ඒක දෙවිදියකට කරන්න පුළුවන්. දැන් උදාහරණයකට සමහර අම්මලා ඉන්නවා ඒ අය පිළිගන්න කැමති මරණ සහතිකය අරගෙන ඒ ඒ දෙන මොකක් හරි මුදලක් ලබාගෙන මේ ඒ අයගේ ජීවිතය ගෙනියන්න. තවත් අම්මලා ඉන්නවා ඒ අයට ඒ අය කියන්නේ අපිට මුදලුත් එපා. අපේ දරුවට වෙච්ච දේ කියන්න. ඉතින් දැන් ඒ වගේ ඒ ඒ එහෙම කතා කරන අම්මලා බලාපොරොත්තු වෙනවා අඩුම ගන්න මේක උසාවියක් මාර්ගයේ නීත්‍යානුකූලව මේ ප්‍රශ්නට විසඳුම හොයන්න. ඉතින් ඇත්තටම දැන් අර අර විදියේ ට්‍රූත් කොමිෂන් එකක් තියෙනවා නම් ඒකට පුළුවන් සමහර අපැහැදිලි තැන් උසාවියට ගෙනියන්න. එතකොට ඒ අම්මලාට අවස්ථාවක් ලැබෙන උසාවියට ගිහිල්ලා ඒගොල්ලෝ කියනවනේ ඒගොල්ලන්ට සාක්ෂි තියෙනවා කියලා. එතන සාක්ෂි ඉදිරිපත් කරන්න. සාක්ෂි ඉදිරිපත් කළා එමනම් උසාවියෙන් තීරණයක් දෙයි. ඒකේ සත්‍ය අසත්‍යතාවය. ඒ විදිහට මේ මේ ඒ ඒ ඇත්තටම ඔය උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ මේ සියල්ල සඳහන් කරලා තිබුණා. මම කියන්නේ ක්‍රියාකාරිකෙක් විදිහට මම කියන්නේ ඒක අපි ඒ ඔපචුනිටි එක නැති කරගත්ත. ඒ අවස්ථාව අපිට නැති කරගත්ත නැත්නම් මෙච්චර දුර මෙහෙම මේ ප්‍රශ්නේ ඇදිලා යන්නේ නැහැ. හැබැයි එක එක කාරණා මෙතින් කියන්න ඕන මේ අලුත් මේ මේ නව මේ ජනාධිපතිතුමා ආවට පස්සේ විශේෂයෙන්ම විදේශ අමාත්‍යතුමන් මේ විදේශ අමාත්‍යතුමා අපි එක සාකච්ඡා කරලා දැනට ඔය ඔය මේ ට්‍රූත් කොමිෂන් එක නව කෙසේ හෝ ඉක්මනින් පත් කරගන්න අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මං හිතන්නේ ඒක ඉක්මනින් කරගන්න ලැබුණොත් මේ තියෙන ජාත්‍යන්තරව තියෙන හුඟක් ප්‍රශ්න වලට විසඳුම හොයාගන්න අපිට පුළුවන් වේවි. අපි මහකොමසාරිස්තුමෙක් විදිහට මම ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් අපේ ලංකාවේ සමහර වෙලාවට දේශපාලඥයෝත් හිතනවා හැමෝමත් හිතනවා කැනඩාව ඕන එකක් කරගත්තු දෙන්න. ඇමරිකාව ඕන එකක් කරගත්තු දෙන්න. රෂ්‍යාව නෑ අපි මේ අපේ පාඩුවෙම අපි තමයි යුද්ධය ඉවර කරපු රට. අපි තමයි යුද්ධයේ ජයග්‍රහණයකින් ඉවර කරපු රට. එවැනි හැඟීමක් තියෙනවා දේශපාලඥයන් තුළ. එතකොට මම අහන්නේ දැන් එහෙම පුළුවන්ද අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න? කිසිසේත්ම බෑ. උදාහරණයකට උදාහරණයක් ගන්නකෝ අපේ අපේ රටෙන් විදේශ රටවල් වලට වාණිජ්‍යමය වශයෙන් යවන බඩු භාණ්ඩ තියෙනවනේ. ඒකේ වැඩි ඒකේ විශාල ප්‍රමාණයක ආදායම් ලැබෙන ප්‍රදේශයක්නේ උතුරු ඇමරිකාව. අපි කියමු ඇමරිකා එක්සත් ජනපදයක් කැනඩාවත් අපිට විරසක කරගන්න පුළුවන්ද? ඒ ඒ කරන් ගන්න බෑනේ. එතකොට ඒ අය
ඇත්තටම අපේ රජයේක විරුද්ධත්වයක් නැහැනේ. AI අවස්ථාවක් දීලා තිනු අපිට මෙන්න මේ මේ චෝදනා ඕගලන්ට විරුද්ධව කරන කණ්ඩායම් ඉන්නවා. මේ කරන චෝදනා හරිද වැරදිද කියලා පරීක්ෂා කරලා මේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ කෙනෙක් ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ අද දැන් බලන්න රටවල් කීයකට මේ 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 රටවල් සම්බන්ධක පනවලා තියෙනවද රටවල් විදියට. ඇත්තටම කැනඩාව අපි විරුද්ධ වුණා විශේෂයෙන්ම හිටපු ජනාධිපති දෙපළට සම්බාධක පැනවීම පිළිබඳ අපි ගිහිල්ලා අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. නමුත් පුද්ගලව දෙන්නෙකුට ඒ ඒ විදිහේ සම්බාධක පැනෙවුවා මිසක් රටට කියලා සම්බාධක පනවලා නැහෙනි. නමුත් කැනඩාව රටවල් 14කට සම්බාධක පනවලා තියෙනවා. නමුත් අපේ රටට සම්බාධක පැනෙවෙන්නේ නැහැ. සම්බාධක පැනෙවි පුද්ගලව දෙ. ඒකත් ඒකටත් අපි ගිහිල්ලා විරුද්ධ වුණා. අපි කිව්වා මේක වැරදි. මේක වහාම වෙනස් කරන්න කියලා. ඉතින් එහෙම බලපුවාම කැනඩාව හෝ ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල් අපිට වරදක් කරලා නැහැ. ඒ අය අපිට අවස්ථාවක් දීලා තිනවා. මෙන්න මේ 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 චෝදනා නගනවා. ඕගොල්ලන්ගේ රටෙන්ම ඇවිල්ලා අපේ රටවල ඉන්න අය ඕගොල්ලන්ගේ රට ඇතුලේ තියෙන සංවිධාන මේ මේ චෝදනා නගනවා. ඒ නිසා මේ අවස්ථාව අරගෙන මේ චෝදනා මේ කරන චෝදනා වැරදි කියලා ඔප්පු කරන්න කියන කෙනෙක් කියන්නේ. ඒ ඒ ඒ ඒ කාර්ය අපි කරන්න ඕන. දැන් අපි මේ දැන් අපි අපි තානාපති අපි මෙහි මහ කොමසාරිස් කාර්යාලය විදියට අපිට අපි ඉදිරියේ මේ ඉදිරිපත් කරන හැම එකකටම අපි අපි උත්තර දෙනවා. අපි කියනවා ඔය ඒ විවිධ අවස්ථාවල AI අපිට එන්නේ කියලා කියනවා. මෙන්න මේ 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 සිද්ධීන් ලංකාවේ වෙලා තියෙනවා. එතකොට අපි ඒකට උත්තර දෙනවා. අපි ඒකට කියනවා නෑ ඔය කතා වැරදි. රට ඇතුලේ ප්‍රශ්න තියෙන එක ඇත්ත. නමුත් ඔය කියන විදිහේ ප්‍රශ්නයක් රට ඇතුලේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕන අපිට ඉදිරිපත් කරලා තියෙන සමහර ගැටලු පිළිබඳ පැහැදිලි විසඳුම් අපි ලංකාව ඇතුලේ අපි ලබලා දෙන්න ඕන. වෙන ඔබට හිතෙන්නද මෙහෙම ශ්‍රී ලංකාවේ ඉඳලා ආපු දැනට කැනඩාවේ ඉන්න නියෝජ්‍ය අධිකරණ අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම කරන බලපෑම මෙතන තියෙන කියලා මම කැමතියි. මේක මම කියන්නේ මම ඒ තොරතුරු ඔබතුමාට ෆීල් වෙන දේ හිතෙන දේ කිව්වොත් උදාහරණයට ගත්තොතින් ලෝකේ මුළු රටවල් වෙස්ටර්න් රටවල් ඔක්කොම බටහිර රටවල් ඔක්කොම ගත්තාම කිසිම රටක කැබිනට්ටුව නියෝජනය කරන ලංකාවෙන් ආපු කෙනෙක් නැහනේ. ඉන්නේ එක්කෙනා ඒ කැනඩාවේ. මේ කවුද කියලා තවතුමා කියන්න ඕන. ඒ ගැරි සංගරි කියන මන්ත්‍රීතුමා කැනඩා පාර්ලිමේන්තුව ඇතුලේ විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යවරයා. එතකොට ඔබට හිතන්න පුළුවන් මොන මේක G7 රටක්. එතකොට මොනතරම් බලපෑමක් එයාට කරන්න පුළුවන්ද කියලා. ඉතින් එයා එතුමා එක්ක මම කතා කරලා තියෙනවා. පළවෙනි වතාවට මේ ලංකාවේ මහ කොමසාරිස් කෙනෙක් විදියට එයා මාත් එක්ක තමයි කතා කරේ. ඒ කතා කරපු අවස්ථාවල මම එයාත් එක්ක පැය ගණන් මේ වාද කරලා තියෙනවා. සමහර එයා කියන ප්‍රශ්නවලට මම උත්තර දීලා තියෙනවා. දැන් එතෙන්දී එයා කියන එක කාරණයක් තමයි මම මේ කියන දේවල් ඔක්කොම TNA මන්ත්‍රීවරු කියනවා. මම කිසිම දෙයක් කියන්නේ නැහැ. TNA මන්ත්‍රීවරු නොකියන දෙයක් මම කියන්නේ නැහැ. මම LTT කාරයක් නෙවෙයි. මම රට බෙදෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මම කියන්නේ දෙමළ අයට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳුම් දෙන්න. ඒ විසඳුම් දෙන්න ඕන කරන ඕන උදව්වක් අපි කරන්න. හැබැයි එයා එක්තරා ප්‍රමාණයකට ඔය මේ ද්‍රවිඩ සංහාරය කියන තැන එයා ඒක විග්‍රහ කරනවා. එයා කියනවා ද්‍රවිඩ සංහාරය කියන එක සංස්කෘතිකමය වශයෙන් භාෂාමය වශයෙන් මිනිස්සු වශයෙන් විතරක් නෙවෙයි. හරි දැන් ඕක දැන් අපි ආපස්සට ගියෝතින් මේ සම්මුල ඝාතනය කියන එක අපි රෝම ප්‍රඥප්තිය අනුව විග්‍රහ කරගත්තොත් එක කණ්ඩායමක් ඉලක්ක කරගෙන කරන ඒක ඝාතන වෙන්න පුළුවන්,
නැත්තම් ඉන් පස්සේ කාණ්ඩ හතක් විතර පෙන්නුම් කරනවා ඒ කණ්ඩායම සුදුතරයට පත් කිරීම ඒ කර පීඩාවට පත් කිරීම වාචික හෝ එවැනි තත් ඒතර එතුමා ඒක කියන්නේ මර මැරුවා කියන කතාව නෙමෙයි ඊට හැයින් පුලුල් අර්ථකින් ගන්න සූදානම් එයා පුලුල් අර්ථකින් කියන්නේ එයා පුලුල් අර්ථකින් කියනවා ඒ පුලුල් අර්ථින් කියන ගමන් එයා එයාත් අහන එයා එයා කියන කතාවක් තමයි 2015 දී ලංකාණ්ඩුව එකඟ වුණා මේ තියෙන තියෙන චෝදනාවලට උත්තර හොයන්නම් කියලා. අපි නෙවෙයි එයා කියන්නේ එයා කියන්නේ. අපි කිව්වේ නැහැ. ලංකාණ්ඩුව කිව්වා මේ කියන චෝදනාවලට අපි ඒක සොයලා බලලා අපි උත්තරයක් දෙන්නම් කියලා. දැන් අද වෙනකන් ඒක ක්‍රියාත්මක වුණේ නැහනේ කියලා මගෙන් අහනවා එයා. අපි අපි ඒකට එකඟ වුණා. අපි අපි එකඟ වුණා රජයේ විසින් ඉදිරිපත් කරපු යෝජනාවට අපි එකඟ වුණා. ඒක අපි කරපු යෝජනාවක් නෙමෙයි. ඒක ලංකාවේ රජය ඉදිරිපත් කරේ. එතකොට මේ අවස්ථාව ජගත් සංවිධානයක් විදිහට අවස්ථාව ලංකාවට දුන්නා. මේ මේ ප්‍රශ්නේ පිළිබඳ හොයලා බලන්න කියලා. ඊට ඒ ඒ ඒ ඒව නෝ ඒ එවැනි අවස්ථාවක් ලංකාණ්ඩුව ප්‍රයෝජනෙට නොගැනීමත් ලංකාව විදිහට නොගැනීම තමයි මේ 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 ද්‍රවිඩ සංහාරය කියන වචනේ ඊට පස්සේ ආවි කියලා කියන්නේ. ඒක ඇත්ත. දැන් ද්‍රවිඩ සංහාරය කියන වචනේ ඇවිල්ලා අවුරුදු 5ක 6ක 10ක විතර කාලයක් නේ. ඒ කියන්නේ 2015 ඒ කියන්නේ 2014 විතර වෙනකම් 2012 13 ඒ පස්සේ තමයි මේක එන්න ගත්තේ කියලා පුතුපා කියන්නේ. ඒ එතකොට මුලින් තිබුණ යුද අපරාධ කියලා. නමුත් ඒ ඒ සංහාරය කියන වචන කතන්දරේ එන්න ගත්තේ මේ ඊටාම මෑතක. ඒක 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 එතකොට ඒ ආපු වෙලේ ඇත්තට රටක් විදිහට අපි ඒකට උත්තර දුන්නේ නැහැ හරියට. මේ මේ කැනඩාව ඉන්න ඊටාම අමාරුවෙන් බත් පැකට් විකුණලා බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරගෙන කරපු තරුණ පිරිසක් තමයි ඒකට විරුද්ධව කතා කරේ. අපි අපි රජයක් විදිහට දැන් මේ ඔය ඔය සංහාර කියන වචන ඇවිල්ලා දැන් අවුරුදු 6ක් 7ක් වෙනවනේ. එතකොට අපිට බැරි වුණා ඒකට විරුද්ධව රටක් විදිහට අපි මං හිතන්නේ ඒක ඒ අවදානම අපි තේරුම් ගත්තේ නැහැ. ඒක අපි අතින් අදටත් මේ රටේ ඉන්න සිවිල් සංවිධානය එහෙම නැත්නම් සිංහල සහ තවත් වෙන සංවිධාන ගණනාවක් විතරයි මෙන්නුම් පෙනී හිටින්නේ. ඒ අය වෙනුවෙන් පෙනී හිටි එතන ගැටලුවකුත් තිබුණා. ඒ කියන්නේ රජයක් විදියට කැනඩා රජය පිළිගත්තේ නැහෙනේ. එතකොට ඇත්තටම මේ රාජතාන්ත්‍රිකව ලංකාවට කැනඩා රජයක මේක කතා කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද කැනඩා රජය පිළිගත්තේ නැහැ. නමුත් ඒ කතාව එක්තරා කණ්ඩායමක් විසින් ජාත්‍යන්තරව ගෙනිච්ච ඒකට අපිට උත්තර දෙන්න බැරුව ගියා. අපි අපි ඒකට අපේ කතාව අපි කිව්වේ නැහැ. දැන් උදාහරණයක් මම කියන්නම්. මේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ තරුණ ළමයි මාත්ක කතා කරන්න ඕන කිව්වා. ඊට පස්සේ මම ඒගොල්ලෝ මුණ ගැහෙන කොෆි ෂොප් එකකට ගියා. ඒගොල්ලෝ කිව්වා ආරක්ෂාවක් කිසිම දෙයක් නැතුව ඔබතුමා තනියෙන් එන්න ඕනේ කියලා. මම තනියෙන් ගියා. මගේ නිලධාරීන් හැම කෙනෙම මට දොස් කිව්වා සර් ඇයි එහෙම රිස්ක් එකක් ගන්න මම කිව්වා ඒක කලබල වෙන්න එපා මම යා. ඒක මම බලා ගන්නම් කියලා මම ගියා. විශ්වවිද්‍යාලේ කොෆි ෂොප් එකට ගියේ. සෑ ඒ කියන්නේ යුද්ධ කාලේ ඊට වඩා අභියෝගයන් මුණ දුන්නු කෙනෙක් නේ. එතන මේක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඉතින් එතකොට මේ තරුණ ළමයි සමහරව PhD ඉගෙන ගන්න ළමයි. AI කෝපි B මම ගියේ පැයකට. හැබැයි මම ඒගොල්ලොත් එක්ක පැය 4ක් හිටියා. AI හිතාගෙන ඉන්නේ යුද්ධ කියන්නේ මුල්ලේ වයික්කා. AI හිතාගෙන ඉන්නේ අපි ඔක්කොම දෙමළ මිනිස්සු මුල්ලේවයි ද්‍රවිඩ භාෂාව කතා කරන අය මුල්ලේවයි කාලවලට ගෙනිහිල්ලා ඒගොල්ලෝ හතර වටේට දාලා එතන මේ මිනිස්සුන්ව මරලා දැම්ම කියන එක තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඒ අය දන්නේ නැහැ මේ මේ යුද්ධයේ අවුරුදු 30ක් 30 ගියා කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද ඒ අයට ඒ කතාව කියලා නැහැ. මම ඒ අයට කිව්වා ඔයාලා දන්නවද? මන්නාරමේ ඉඳලා හම්බන්තොටට යනකම් ලංකාවේ තියෙන සිංහල ගම් 60කට අධික ගානකට ගහලා මරලා මේ දරු බඩේ ළමයින්ව බිම දාලා කපලා බෙල්ලෙන් කපලා ඒ විදිහට ගම් 60 ගානක් විනාශ කරා. අපිට තියෙන උත්තමම තැන දෙක
ශ්‍රී මහා බෝධිය සහ දළදා මාලිගාව නුවර මම ඒගොල්ලන්ට මැප් වල ඇඳලා පෙන්නුවා මේ දෙකටම ගැහුවා ඒක හිටපු මිනිස්සු මැරුවා හාමුදුරුවෝ මැරුවා කොළඹට ගැහුවා එයාපෝට් එකට ගැහුවා සිය ගානක් අපි මලා සාමාන්‍ය මිනිස්සු මැරුණා වල ඒක තමයි යුද්ධ ඒක තමයි කතාව මුල්ලේ වයිකාල් විතරක් නෙවෙයි මේ කතාව මේ කතාව ඊට වඩා එහාට දෙයක් තියෙනවා ඒ නිසා ඕගොල් ඕගොල් 83 ඉඳලා ඇති වෙච්ච දේ පිළිබඳ ඕගොල්ලන්ට තුවාලයක් තියෙනවා ඒ වගේම අපිටත් තුවාලයක් තියෙනවා අපිත් කුටි කාලා දිනවා අපේ අපේ සහසහෝදරයෝ නැති වෙලා තියෙනවා මගේ නෑදෑයෝ නැති වෙලා තියෙනවා මගේ හොඳම යාළුවා ඕගොල්ලෝ වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා වෙඩි කාලා මැරුණා විජේ කුමාරතුංග එතන මම අපේ ජනාධිපතිවරයා වෙඩිකා මේ බෝම්බෙට අහුවෙලා මැරුණා මේ මේ ප්‍රශ්නේ ඔයාලා ඔය හිතනවට වඩා ලොකුයි ඒ නිසා අපි දෙගොල්ලෝ මේක කතා කරලා අවබෝධ කරගෙන අපි දෙගොල්ලෝ මේ තුවාලේ සුවද කරගමු ඉතින් මම නැගිටලා එනකොට සමහර ඒ තරුණ සංවිධානයේ තරුණ ළමයි දෙතුන් දෙනෙක්ව මේ can we speak to you as uncle කියලා මං කෝ කියලා ඊට පස්සේ can we give you a hug කියලා කිව්වා ඊට පස්සේ hug එකක් දුන්නා ඉතින් මම මේ උදාහරණේ චතුරට මම ඔයාට කිව්වේ මල්ලි වෙන කිසි දෙයක් නිසා නෙවෙයි මේක සංවාදකින් කරගත යුතු දෙයක් මේක අපි ගහ බැනගෙන රණ්ඩු කරගෙන ඔබ මේක කරා අපි මේක කරා කියලා මේක දිගට ගෙනියන්න බෑ මේක ඉවරයක් කරගන්න දැන් ඔබතුමා කියන උත්තර මට මේක බරපතලකම තේරෙන්නේ මං හිතන්නේ ගැරියානන්ද සංගරි කියන්නේ ඉතමත් පොඩි වයසකින් ඇවිල්ලා පොට්ටුවේ දාලා shopping bag එකට බඩු දාගෙන ආපු කෙනෙක් කියලා චූටි දරුවෙක් විදියට එයාගේ අම්මත් එක්ක පොඩි සිටි බෑග් එකක බඩු දාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා බලන්න එයා ඉගෙනගෙන. ආපු ගමන. ඔව් එයා ඇවිල්ලා තියෙන ගමන. එතකොට දැන් මේ දැන් මට හිතා ගන්න පුළුවන් මේ වගේ G7 රටක නියෝජ්‍ය අධිකරණ ඇමතිවරයෙක්ගේ ගානට එහෙම බලයක් තියෙන කෙනෙක් ආවෙන් පස්සේ කොයි තරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. ඒ යා ලේසි පාසු ගමන නෙමෙයි අත් ඇවිල්ලා තියෙන ජීවිතේ. එයා එයාගේ අම්මත් එක්ක ඇවිල්ලා තියෙන්නේ ඇවිල්ලා එයා ඉගෙනගෙන මගේ මේ අපි දන්න තරමට කැනඩාවේ තියෙන හොඳම නීති විද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ප්‍රසිද්ධ නීතිඥයෙක් වෙලා අගමැතිතුමාගේ පන්තියේ ඒ කියන්නේ ජස්ටින් ට්‍රූඩෝ එතුමත් එක්ක ඉගෙනගෙන එතුමගේ ඊටාම හිතවත් මිත්‍රයෙක් විදියට තමයි ගොඩනැගිලා තියෙන්නේ ඉතින් මම කතා කරනකොට මම තේරුම් ගත්ත දෙයක් තමයි අපි අපේ අපේ අතින් වැරද්දක් වෙලා තියෙනවා මොකද එයත් එක අපි කතා කරලා නැහැ මෙච්චර කාලයකට ඔව් එයත් එක අපි කතා කරලා නැහැ මම නොයෙක් විවිධ මත දරන්න පුළුවන් නමුත් මම තේරුම් ගත්ත දෙයක් තමයි එයා LTT සංවිධානයේ සිම්පතයිසර් කෙනෙක් නෙමෙයි හැබැයි එයා ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් සටන් කරන පුද්ගලයා දැන් මේ ඔක්කොම කැනඩාවේ තියෙන මේ ඡන්ද පදනමත් එක්ක කරන සටනක් නේද එතකොට දැන් ඔම ගත්තම දැන් පාර්ලිමේන්තුවට ඔයනි විශාල පිරිසක් මේ ජනතාව නියෝජනය කරමින් එනකොට ඒගොල්ලන්ට හඩක් වෙනවා එතකොට ඔවගේ කොච්චර විතර පිරිසක් කැනඩාවේ ඉන්නවද එහෙම හඩක් වෙච්ච අය මම දැන් මෙහෙමනේ දැන් මිතුමා ෆෙඩරල් ආණ්ඩුවේ නියෝජනය කරනවා ඒ වගේම ඔන්ටාරියෝ ප්‍රාන්තේ මන්ත්‍රීවරු 6 දිනක් ඉදිරි 4 දිනක් ඉන්නවා යාපනයේ ඇවිල්ලා මෙහි ඉගෙනගත්ත තරුණ මන්ත්‍රීවරු මම දන්න තරමින් 4 දිනක් ඉන්නවා නියෝජනය කරනවා ඒගොල්ලෝ ඉතාම ක්‍රියා ඒ විශේෂත්වයක් තියෙනවා මේ ඒ තරුණ දේශපාලකයෝ හැම මේ තරුණ ක්‍රියාකාරී දේශපාලනය කරන අය හැම තැනකම පාර්ලිමේන්තුව මේකට කියන්නේ පාර්ලිමන්ට් හිල් කියලා මන් සුමානකට දෙහිකට සැරයක් පාර්ලිමන්ට් හිල් එකට යනවා මන්ත්‍රීවරු මුණ ගැහෙන්න මේ දවස්වල අපි උත්සාහ කරනවා කැනඩා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සංවිධානය කරන්න. ඒ යන හුඟක් අවස්ථාවල මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට කතා කරන්න යනකොට ඒ අයගේ ලේකම් විදිහට වැඩ කරන්නේ මේ ද්‍රවිඩ තරුණයෙක් හෝ තරුණියක්. يعني ඒගොල්ලෝ ඒ විදිහට සංවිධානය වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා. ඒ වගේම මිහි ඉන්න අය පිළිගන්නවා ඒගොල්ලෝ බොහොම සුවිශේෂ කණ්ඩායමක් කියලා. ඉතින් ඒ වගේම ඒ අය පුදුම විදිහට රටට ආදරේ. දැන් ඔය මාත් එක්ක කතා කරපු තරුණයෝ ඒ අය පුදුම ආදරයක්. ඒ අය කියනවා අපිට ගිහිල්ලා යාපනයේ ගිහිල්ලා ඒ සුළඟ
වැදුනත් සැපයි වැදුනත් සැපයි කියලා කියනවා. එතකොට ඒගොල්ලෝ ඒ ඒ ඒ අය මෙහි ඉපදිච්ච අය. මෙහි ඉපදිලා මෙහි හැදිලා වැඩිච්ච අය. නමුත් එයා එහෙම කතා කරනවා. ඉතින් ඒක ඒ නිසා මේ මේක සංවාදයකින් මේගොල්ලොත් එක කතා කරලා අපි විසඳගත යුතු ප්‍රශ්නයක්. ඒ මම විශ්වාස කරනවා ඒක අපිට විසඳ ගන්න පුළුවන් කියලා. දැන් ඔය වගේම කණ්ඩායමක් ඉන්නවා මම හිතන්නේ ෆෙඩරල් පාර්ලිමන්ට් එක නියෝජනය කරනවා ඉන්දියානු මන්ත්‍රීවරු 10 10 15 ඉන්දියානු මන්ත්‍රීවරු මගේ හිතේ 12ක් ඉන්නවා ඇමතිවරු ඉන්නවා 4 දෙනෙක් ඉන්දියානු සම්භාවයක් තියෙන කතාව ඉන්දියානු සම්භාවයක් දැන් ඒගොල්ලන්ත් කිනොත් ඒ වගේ ලොකු බලපෑමක් එනවද ඒ කියන්නේ රට සම්බන්ධව දැන් මම මට නිතරම හම්බෙනවනේ ඉන්දියාවේ මහ කොමසාරිස්තුමා එතුමා එතුමා ඇමතිසෙවි කියන දේක් තමයි එතුමට ලොකු හිසර දෙයක් වෙලා තියෙන්නේ මේ ඉන්දියානු සම්භාවයේ තියෙන කැනඩියන් අයගේ. ඒ කියන්නේ මේ ඒක නිකන් මෙහි තියෙන සංස්කෘතියක්. ඒ කියන්නේ තමන්ගේ රටේ ඉඳලා ඇවිල්ලා මේ රටවල ජීවත් වෙන අය අපේ රටේ ඉන්න අයට වඩා තමන්ගේ රට ගැන කතා කරනවා. තමන්ගේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. ඉන්දියානු මහ කොමසාරිස්තුමා මට නිතරම කියන දෙයක් තමයි ලොකු හිසර දෙයක් මේගොල්ලෝ කියලා හිට. දැන් මගෙ දන්නේ ඉන්දියානු සම්භාවයේ තියන අය ඉන්නවා මිලියන 2ක් විතර. එතකොට ඒ අය ඉන්දියාවේ කරන හැම එකක්ම විවේචනය කරනවා. හැබැයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මෙහි. ඉතින් ඒ එහෙම ඒ ඒ විදිහේ දැන් මගෙ දන්නේ චීන සම්භාවයේ තියන අය ඉන්නවා මං ඒගොල්ලෝ හම්බ වෙනවා විවිධ අවස්ථාවල. ඒගොල්ලොත් එහෙමයි. මෙහි ඉඳගෙන ඒගොල්ලෝ කතා කරනවා විවේචනය කරනවා ඒගොල්ලන්ගේ රට පිළිබඳව. දැන් උදාහරණයට ගන්නකෝ මේ යුක්‍රේන් යුක්‍රේන් ගත්තාම යුක්‍රේනයට පුදුම බලපෑමක් කරනවනේ කැනඩාව. මොකද කැනඩාව ඇතුලේ ඉන්න යුක්‍රේන් ජාතික මිලියන 3ක්. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. ඉතින් ඒක සුවිශේෂී සුවිශේෂ කාරණයක් මොකද තමන්ගේ රටේ ඉඳලා මේ රටට ආපු දැන් මම කතා කරන ලංකාවෙන් ආපු හුඟ දෙනෙක් පුදුම විදිහට ලංකාව ගැන කතා කරනවා මම ඒක දැකලා නැහැ ලංකාවේවත් ඒක ස්වභාවයෙන්ම මං හිතන්නේ ඒ අයට ආපු දෙයක් සමහරට වෙන රටින් පිටව ඉන්නකොට ඒ ඇතුළේ ඉන්න අයට වඩා රටගෙන ආදරයක් රටගෙන දැක්මක් අපි මෙච්චර මේ සීතේ හිම කඩාගෙන ඉන්නකොට මගේ රටේ මුකුත් නැහැ නේ මුකුත් නැතුව මෙහි ඉන්න පුළුවන් කියලා හරියටම හරි එහෙම පුදුම ආදරයක් තියෙනවා දැන් උදාහරණයකට බලන්න ලංකාවට මොනතරම් ගෞරවයක්ද කියලා මේ මේ ලංකා කැනඩාවේ තියෙනවා විශ්වවිද්‍යාල කැනඩා කැනේඩියන් 15 කියලා කැනඩා විශ්ව ප්‍රධාන විශ්වවිද්‍යාල 15 ඒ 15ෙම ඉන්නවා ලංකාවෙන් ආපු මහාචාර්යවරු 140 ගානක් සමහරු ඒ විශ්වවිද්‍යාලවල දෙවෙනියා තුන්වෙනියා සමහරු ඉන්නවා මේ කැනඩා රජයේ වැඩ කරනවා කැනඩා රජයේ පිළි අරගෙන තියෙන ඉහළම මේ විද්‍යාඥයෝ පොඩි ගාන නෙමෙයි 140ක් කියන්නේ 147ක් අපි PhD holders මහාචාර්යවරු එතකොට උදාහරණයකට ගන්න ඒ අය ඒ අයට මොන තරම් වැඩ කොටසක් ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන්ද කියලා. එතකොට මම මම ද්‍රවිඩ භාෂාව කතා කරන අයගේ yellow pages පොතක් තියෙනවා. ඒ yellow pages පොතේ තියෙනවා පිටු 500ක් ලංකාවේ yellow pages මට මන් දන්නේ මේ දවස්වල yellow pages පොත මන් දැක rainbow pages ඉස්සර තිබිච්ච එකට වඩා ලොකුයි ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ ඒ අයගේ එච්චර ඒ එච්චර ඒ වගේ ශක්තිමත් ප්‍රජාවක් මෙහි ඉන්නවා. ඒ ඇයි සූදානමින් ඉන්නවා. අපේ වැරදි මතයක් තියෙනවා. ඔය මේ ඔක්කොම මේ මේ අන්තවාදීන් කියලා එහෙම එහෙම ප්‍රශ්නයක් මෙහි නැහැ. අපි ඒක වැරදගෙන ඉතාලගෙන ඉන්න. ඉතාලම සුළු පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලොන්ට වෙන මාර්ගයක් නැහැ. මොකද ඒගොල්ලෝ LTT එක නියෝජනය කරපු අය. ඒගොල්ලොන්ගේ අතේ LTT සල්ලි තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දිගටම ඒක පවත්වාගෙන යන්න ඕන. ඒ අපිත් එක්ක කතා කරන බොහෝ සහෝදරවරු කියන දෙයක් තමයි ඒ සුළු ඉතාම සුළු පිරිසක් මම සංඛ්‍යා ලේඛන වලින් ගත්තොත් 100%ට වඩා අඩුයි ඒ ද්‍රවිඩ භාෂාව කතා කරනවා. හැබැයි එයාට සල්ලි තියෙනවා. ඒ ඒ ඒ සල්ලි තියෙන නිසා ඒගොල්ලෝ
දිගටම මේ කතාව ගෙනියන්න ඕන නිසා ඒගොල්ලෝ තමයි මේ 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 ওই අන්තවාදී කතාව ගෙනියන්නේ. එහෙම නැතුව අනිත් ද්‍රවිඩ මිනිස්සු අනිත් හැම කෙනෙකුටම ලොකු වමනාවක් තියෙනවා ලංකාව වෙනුවෙන් යම් දෙයක් කරන්න. ඒක තමයි මම තීරුම් ගත්ත දේ. අපි දැන් ඔය ඔක්කොම කතා ටික පැත්තකින් තියලා ආපස්සට බැලුවොත් එතකොට අපිට මොනවා හරි රජයක් විදිහට කතා කරලා කරගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා ආපහු හිතලා බලන්න එපා. එතකොට මේ සාකච්ඡාව තුලින් පමණ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්ද කැනඩා රජයේ? කැනඩා රජය බලාපොරොත්තු වෙනවා ඔය දැන් විශේෂයෙන්ම ජිනීවා වල ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න කිහිපයක් තියෙනවනේ. ඒ අතරේ පහුගිය කාලේ රට ඇතුලේ වෙච්ච දේවල් පිළිබඳව මේ විශේෂයෙන්ම මේ G7 රටවල් වලට ඒ අපේ රටේ හිටපු संविधान इदिरीपत् समहार कारण तीन दतुरोब दखीण मे पहुगे काले कवदावत एक्सजाति मंडलेट कार्यालय नुग्यपोय गील की एक्सजाति मंडलेट अपेरटे मे प्रश्न विनियो इदिरीपत्न के काले अपीव विवेचने करपुआय एक्सज अभी मे 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 अभी इन्े बटहीर रटवा एनजीओ कार्यो इन यूएन का कियपु आय अद मम दीवी वाल मन दवा मे बटहीर रटवाल तीन मे कार्यलट गीला प्रश्न गीन एनस लंका विलादीन इतोटे AI ගිහිලා කියන මෙන්න මේ ලංකාවේ මෙහෙම වුණා ඊය පොලිසියෙන් ගැහුවා මෙහෙම ගැහුවා මෙහෙම කරා ඒ වගේ දේවල් ඉතින් පොඩි අනවබෝධයක් ඇති වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ G7 රටවල් ඇතුලේ ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් නැහැ කියන එක දේශපාලන අස්ථාවරභාවය අස්ථාවරභාවයක් තියෙනවා කියලා ඒක ලොකු ගැටලුවක් ඒ වගේම मे आई नितरम की कथावक्तमीति आधिपत्य लंका नतिवेवीन केल दट लघु गैटलु अब ये चोदना इदिरीपत एवं लंकावे इव लंकावे सांविधान पुद्गलोम तम इदिरीपत्करा तेन सा मम मितन लंकावे तीन मे गैटलु अभी लंकावे कथाकर विस्तगत प्रश्न දැන් මම ඔය කතා කරනකොට බොහෝ අවස්ථාවල විශේෂයෙන්ම ඔය පැරිස් සමාජය පිළිබඳ කතා කරනකොට කැනඩාවේ රජයෙන් රජයේ විදේශ අමාත්‍යංශවල අය කියන දෙයක් තමයි ඇයි මේ වගේ වෙලාවක ලංකාවේ ඉන්න සියලුම පක්ෂවලට එකට එකතු වෙලා පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න බැරි ඇයි මෙච්චර අමාරුවෙන් ඉන්න වෙලාවක ඇයි පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ඒ වැඩපිළිවෙලට එකඟ වෙලා හරිද ඊට පස්සේ ඡන්දෙකට ගිහිල්ලා ඕන කෙනෙක් දිනපු දෙයි ඇයි මේ පොදු වැඩපිළිවෙලට ලංකාව ගෙනියන්න බැරි කියලා ඒගොල්ලෝ අහනවා ඇත්තටම මමත් බොහෝ වෙලාවට කල්පනා කරනවා මෙච්චර මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක රට තියෙනවා මොහොතේ රට බංකොලොත් වෙලා ජනාධිපතිරු පන්නලා දාලා මිනිසුන්ට බෙහෙත් නැතුව මිනිසුන්ට කන්න අභාරුවෙන් තියෙන වෙලාවකවත් ඇයි එකතු වෙන්නේ බැරි දැන් ඇත්තටම එහෙම අහනවා කවුද අහන්නේ කියන්නේ පරිස සමාජයේ පරිස ක්ලබ් එකේ විවිධ අවස්ථාවල ඉන්නේ කියලා කතා කරනවානේ විදේශ අමාත්‍යංශයට ඒ නියෝජ්‍ය අමාත්‍යතුමිය මෙහි ආවා අපේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකට එදත් මගෙන් ළඟට කරලා ඇහුවා අගමැතිතුමා මගෙන් ඇහුවා මේ ට්‍රූඩෝ අගමැතිතුමා මගෙන් ඇහුවා මේ ඇයි ලංකාවේ දේශපාලන मे तीन प्रश्न विशद इकट्ठू कर बेरी गल युम मगे लज्जाव कनगाट अक्की अय अभी मे प्रश्न विशद बेरी उत्तर मम को मम इकटे आवाश्यक उत्तरे क्यूवे नै आगमेतुम अभी इकट्ठूल मे पील बंद कथा करना मे बडी मूण तवर दिगा अभी अपेर नवत गेन कील मम हिना भी आट की इत मगे पीट तटक आज्ञा होने अट पुलवांगम तीन मे प्रश्न विसंद विशेष मम अरगले गत्ताम अरगले मुलदवसले तरुण तरुण कथाकरपु देवाल तीन कथाकरपु दे ईट पश्चिने ये अरग निगा महासंकीर्ण वेला वेन वेन देशपालन पक्ष इलाक निगा
අවුලකට ගියේ හැබැයි මුලින්ම ආපු තරුණයෝ ඒගොල්ලෝ කතා කරපු දේ අර ආදරේ ආදරේ අරගලේ කියලා කතා කරපු අවස්ථාවල එයා කතා කරන්නේ වෙනසක් ගැන ඒ කියන්නේ අපේක්ෂාව රටේ මිනිස්සුන්ගේ සහ ඒ තරුණයාගේ අපේක්ෂාව ඒ කියන්නේ ඒ අපේක්ෂාව ඒගොල්ලෝ ඉදිරිපත් කරා ඇත්තටම ඒ ඒ අය කියපු සමහර කාරණා ඇත්ත ඒ ඒ දැන් ඒ පිළිබඳව රටක් විදියට අපි හිතන්න වෙනවා හන්දන්නේ කියන්නේ දැන් ඒ කියපු දේවල් කියපු දේවල් ඇත්ත කියලා දැන් මිනිස්සුන් විදියට අපි අවුරුදු ගානක් තිස්සේ අපි හිතන දේවල් නෙමෙයි කියන්නේ එදා ඉඳලා බලාපොරොත්තු වෙන දේවල් හැබැයි ඒක මෙහෙම කියලා මෙච්චර ලොකු අරගලයක් කළා ජනාධිපතිවරු පන්නලා දාලා ඒ කියලා ඊළඟ ඉන්න පිරිසටවත් මේ දේශපාලන යන්ත්‍රෙන්නේ මේක තේරුම් ගන්න බැරි එක පුදුම වැඩක් ලොකු අවසනාවක් ඒක ලොකු අවසනාවක් උදාහරණයකට මම ඔය බලනවා මේ සමහර සමාජ වෙබ්සයිට් ඊවේ සමහර තරුණයෝ කතා කරන්නේ දේවල් හරිම කියන්නේ ඒගොල්ලෝ රට ගැන ඉතාම ආදරෙන් භක්තියෙන් කතා කරනවා සමහරු विशेष पक्ष කැනඩාවට සංක්‍රමණය වෙන්න පටන් අරගෙන ඉතා විශාල පිරිසක් එනවා. ඒතර මෙහි තියෙන ඉඩ ප්‍රස්ථා සහ ඒ අවස්ථාවන් අපිට සීමා වෙයිද මේ වැනි තත්ත්වයක් ඇති වුණොත් ඉතින් ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුරත් කැනඩාව තුර උනත් එවැනි සංවාදයක් ඇති වුණොත් මෙහෙමයි මං මේ මේ දැන් මෙහි මේ මේ මෙහි තියෙන මේ ගැටලුව මෙහෙට එන අයට ප්‍රශ්නයක් වෙලා නැහැ අපි තාම දැකලා නැහැ එහෙම එකක් විශේෂයෙන්ම මෙහි ඉන්න මෙහිට ඇවිල්ලා ඉන්න ශිෂ්‍යයෝ ගත්තාම මෙහිට නැවත ඇවිල්ලා මෙහෙම ජීවත් වෙන්න අයට මං හිතන්නේ ඒ ඒ පිළිබඳ ගැටලුවක් නැහැ ගැටලුව තියෙන්නේ මේ ඉදිරිපත් වෙලා තියෙන සමහර චෝදනා විශේෂයෙන්ම ඔය 104 කියන ඒ ඒකෙන් ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවනේ ලංකා මෙහි ඉන්න දරුවන්ට ඒගොල්ලෝ ඉස්කෝලේ යනකොට ඒ සතියේදී ඒ පාසල ඇතුළතදී කියනවා ලංකාවේ සිංහල මිනිස්සු අතින් දෙමළ මිනිස්සුන්ගේ සංහාරයක් වුණා කියලා. ඉතින් ඒක ලොකු බලපෑමක් නේ තරුණ කියන්නේ සමහර පාසලට යන සිංහල ළමයි 3-4 දෙනෙක් ඉන්නවා. ද්‍රවිඩ ළමයි 100ක් විතර ඉන්නවා. එතෙන්දී එයාව විශාල අසරණ තත්ත්වයකට පත් වෙනෝනේ. ඒ ගැටලුව ඇරෙන්න වෙන ගැටලුවක් මම තාම දැකලා නැහැ මෙහි. විශේෂ ඒකම ඒ විතරක් නෙමෙයි. සිංහල අයයි දෙමළ අයයි මුස්ලිම් අයයි ක්‍රිකට් ගහනවා එකට. ඒ එක තැනකට මම ගියා සිංහ කොඩියක් තෙල්ල තියෙනවා මේ LTT කොඩියක් තෙල්ල තියෙනවා. ඉතින් ඒ වගේ එහෙම ඒ ඒගොල්ලෝ සුහදව ඒ ඒ එහෙම මේ එහෙම ගැටලුවක් මෙහි නෑ. ඉතින් එන එකේ ප්‍රශ්නයක් නෑ. විශේෂයෙන්ම ලොකු අවස්ථාවක් තියෙනවා මේ මෙහි ඇතුලේ. දැන් මේ කැනඩා රජය අපිට කියන අපිත් එක සාකච්ඡා කරලා තිනවා කයා ගිවර්ස්ලා 125,000 විතර අවුරුද්දකට ඕන මෙහිට. නර්සස්ලා 25,000 විතර ඕන. මේ පිළිබඳව දැන් අපි දැන් කයා ගිවින් කෝස් එක ඇත්තටම හරි පොඩි කෝස් එකක් තියෙනවා. 6 මන්ත් කෝස් එකකින් මේක කරන්න පුළුවන්. දැන් ෆිලිපීන් වල වගේ මම දැක්ක මේ කෝස් එක පොඩි කාලෙක හරියටම හරි. එතකොට දැන් මේ වගේ කෝස් එකක් ලංකාවේ හරියට කරොත් මේ අවස්ථාව තියෙනවද එතකොට? මේ ඒ දැනට අපි මෙහි තියෙන සෞඛ්‍ය මේ ප්‍රාදේශීය සෞඛ්‍ය රාජ්‍යන්නේ මේ මේ දෙපාර්තමේන්තු එක්කත් ෆෙඩරල් ආණ්ඩුවේ තියෙන එකත් එක්කත් අපි සාකච්ඡා කරගෙන යනවා. එහි තියෙන සිලබස් අපි ගෙනල්ලා තිනවා. ඒක අධ්‍යයනය කරගෙන යනවා. අපි විශ්වාස කරනවා ඉදිරි මාස දෙක තුන ඇතුළතදී අපිට පුළුවන් වෙයි කියලා කැනඩා රජයේ එකඟත්වයේ ගන්න අපේ සිලබස් වලට. එහෙම ගත්තට පස්සේ අපේ නර්සස්ලාට අපේ කයාගිවස්ලාට කිසිම ගැටලුවක් නැතුව එන්න පුළුවන්. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් කොරියාව ගත්තොත් අපිට අවුරුද්දට කෝට එකක් තියෙනවා. ඔව්.
එතකොට ජපානයටත් අපිට කෝට් එකක් තියෙනවා නමුත් ඒක අපිට භාෂාවේ ප්‍රශ්නයක් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා නමුත් කැනඩාවේද අපිට තියෙන්නේ IELTS පරිසාධන මට්ටමට යන්නයි විතරයි එතකොට අපේ රජයට බැයිද කොන්ට්‍රැක්ට් එකකට යන්න ඔබතුමා ඔය දරන උත්සාහයත් එක්ක අවුරුද්දට 5000ක් 10000ක් මේකේ දැන් මේ තියෙන අවස්ථාවෙන් ඒක ගන්න කියලා එතකොට අපි දන්නවා අනිවාර්යයෙන් මේ ගන්න අපිට තියෙනවා ඒකට ළමයි මහන්සි වෙනවා අවුරුදු 5ක් 10ක් නම් මේක තියෙනවා කියලා එහෙම කරන්න බැහැ ඒක ඒ ඒ ඒ එතනට තමයි අපි යන්න හදන්නේ අපි උත්සාහ කරන්නේ ඉස්සෙල්ල මේ සිලබස් එක ඔක්කොම විසඳගෙන ඊට පස්සේ අපි ඉල්ලලා තියෙනවා කැනඩා රජයත් ශ්‍රී ලංකා රජයත් අතර මේ මේ සාකච්ඡාවක් කෙරිලා නැහැ පහුගිය අවුරුදු 6 7ටම දැන් මේ අවුරුද්දේ ඒක කරන්න අපි රාජ්‍යවල් දෙකම එකඟ වෙලා තියෙනවා ඒ නිසා ඒකෙදි කතා කරන එක කාරණයක් තමයි ඕක අවස්ථාව ඔව් එතකොට දැන් ඉතිහාසය ගත්තොත් ඒ රජයන් විදියට අපි කැනඩාවෙන් දුම්රිය එන්ජින් ගෙනාවා තාම දුවනවා ඒත් ඒ කාලේ ඉඳලා තිබුණ සම්බන්ධතා ගත්තොත් මක ලොකු සම්බන්ධතාවක් තිබිලා තියෙනවා ගැටලුව මේ තත්ත්වෙට ගිහින් දැන් NTT ඉවරුණාන් පස්සේ ඒගොල්ලන්ගේ තියෙන මුදල් ඒගොල්ලන්ගේ ගෙනච්ච අර මුදල් ඒවා යම් යම් කණ්ඩායම් විසින් කණ්ඩායම් විදියට තමයි දැන් තියන් ඉන්නේ. ඔව්. එතකොට මේ මුදල් වලට එතකොට එහෙම අවුරුදු ගාණක් පස්සේ තාමත් කලෙක්ෂන්ස් එනවද? එහෙම නැත්නම් අරවා විතරද තාම තියෙන්නේ? ඔබතුමාලාට එහෙම මොනවා හරි තියෙනවද සංඛ්‍යා? දැනට තියෙන තොරතුරු අනුව ඒ වෙනද වගේ මුදල් එකතු කිරීමක් නැහැ. නමුත් තීච්ච මුදල් එක එක් පුද්ගලයා ගතේ තියෙන විශාල වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ඒගොල්ලෝ ළඟ තියෙනවා කියන එක මේ කැනඩා රජයත් අපිට පවසලා තියෙනවා. කොමාරි මේ දවදුරටත් අපි කතා කරගෙන යනවා නම් එතකොට මේකේ දැන් ඔබතුමාට යම්කිසි ටාස්ක් එකක් දුන්නේ. ඒ ටාස්ක් එක තමයි මේක හොඳ සංහිඳියාව සහිතව සාකච්ඡාවක් ගොඩනගලා මොකක් හරි මේ තියෙන ප්‍රශ්නේ ඉවර කරන්න කියලා. දැන් අවුරුදු දැන් ඔබතුමාගේ කාලේ අවුරුදු දෙකයි සාමාන්‍ය රාජතාන්ත්‍රික දේශපාලන පත්වීමක් එක දෙන්නේ. එතකොට දැන් ওই අවුරුදු දෙක පත් වුණා ඉවර වුණාම ආයි තව කවුරු හරි එනවා. එතකොට ඇවිල්ලා ආයි අඳුරගෙන මේ අහවලා කියලා ගිහින් ආයි අවුරුදු දෙකකින් ගිහිල්ලා එනකොට එයාගේ කාලෙත් හරියනවා. එතකොට ඔබටත් ඒක නෙවෙන්නේ. එතකොට එහෙම මේ කරපු සාකච්ඡා ඔකම අපි ඒක නොවෙන්න අපි උත්සාහයකින් දෙනවා නෙට්වර්ක් එකක් මම කෙටි කාලයකට න්යාවේ නෙට්වර්ක් එකක් හදලා යන්න කිසිම විදියකට අපි මේ කරන වැඩපිළිවෙල වෙනස් නොවෙන්න. ඒ කියන්නේ කවුරු ආවත් මොන විදිය ප්‍රතිපත්ති රාමුවක් ආවත් ඒ ගොඩනගන සංහිඳියාවේ වැඩපිළිවෙල නොකඩී යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා තමයි මම යන්නේ. මම ලංකාවේ හිටියත් මේ ක්‍රියාකාරීකමක් විදිහට මම මේක බලනවා. මම මේක අත්හරින්නේ එතකොට ඔබතුමා කැමැත්තෙන්ද මෙහි ඉන්නේ? අකමැත්තෙන් ඉන්නේ. නමුත් මේ සීතයි ඔකමත් එක්ක ඉන්න බැරි හින්දාද? නෑ ඊට වඩා මූලික කාරණේ මේ මොහොතේ ලංකාවේ ඉන්න ඕන වෙලාවක් අපි වගේ අය. මාත් එක්ක වැඩ කරපු ගාක් තරුණ මල්ලිලා තරුණ නංගිලා වැඩි ක්‍රියාකාරිකයෝ මගෙන් අහනවා හැමතිස්සෙම ඇයි ඔහිට වෙලා ඉන්නේ මේ මොහොතේ ලංකාවට ඉන්නේ කියලා. ඒ නිසා ඒක ලොකු පසුතැවිල්ලක් මට. ඉගෙන මේ වගේ වෙලාවක රටේ නොහිටින එක. හැබැයි උනන්නේ මෙහි ලොකු වැඩ කොටසක් තියෙනවා කරා. ඔයිද ඒ නිසා මම මගේ උත්සාහයේ මේ ඉදිරි මාස කීපෙදි ඒ මම අපි බලාපොරොත්තු වෙච්ච විශේෂයෙන්ම රජයේ මගෙන් බලාපොරොත්තු වෙච්ච දේ කොහොම හරි ඉෂ්ට කරලා එන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දැන් US funding සාමාන්‍ය සමහර වෙලාවට grants විදිහට ගොඩක් වෙලාවට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ හදන්නේ වගේ කාන්තා ව්‍යවසාය ඉදිරි ගැන්වීම මේ වගේ දේවල් වලට එනවා පේනවා. කැනඩා මට්ටමින් එවැනි දේවල් කරනව අඩුයි නේද රජයක් විදියට කැනඩා මේ 2009ට කලින් කැනඩාව විශාල වශයෙන් ලංකාවේ සංවර්ධන වැඩට උදව් කරා නමුත් 2009න් පස්සේ තමයි ඒක වෙනස් වුනේ නමුත් දැන් මේ අපිට පේන කැනඩාවෙන් ගන්න ඕන කරන ලොකුම ප්‍රයෝජනයක් තමයි කැනඩාවේ 80%ක් විතර දෙන්නේ සුළු සහ මධ්‍යම පරිමාණ මේ ව්‍යවසායකයෝ ඉන්නේ ඒක තමයි කැනඩාවේ තියෙන ඉතාම සාර්ථකත්වය අපිට පුළුවන්කම ලැබුණොතින්
කැනඩාවින් මේ මේ සුළු සහ මධ්‍යම පරිමාණ කණ්ඩායම් ලංකාවේ ඉන්වෙස්ට් කරන්න පසුබිම හදා ගන්න ලංකාවට ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. දැන් උදාහරණයකට ගන්න කැනඩාවේ මේ ඕගනික් වෙළඳපොළ ඩොලර් බිලියන 17යි බිලියන 17යි. ඒක 125කින් වැඩි වෙවි යනවා හැම අවුරුද්දෙම. එක තරුණෙක් කැනඩාවට ඇවිල්ලා එයා ඕගනික් වැඩපිළිවෙල පටන් අරගෙන අද මේ වෙනකොට ඩොලර් බිලියන 12ක් විතර එයා ඉතාම සාර්ථකව ඒක කරගෙන යනවා. මම ඒ පිළිබඳ සොයා බලපුවාම එයාට ඩොලර් මිලියන 100කට එක ගෙනියන්න පුළුවන්. එතකොට අල්ලපු ඇමරිකාවේ ඇමරිකාවේ ඕගනික් මාකට් එක ඩොලර් බිලියන 70 ගන්න. එතකොට ඇත්තටම අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් වුණොත් කැනඩාවේ තියෙන මේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ මා විශාල ව්‍යවසායකයෝ නෙවෙයි සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ අපේම රටින් ආපු අය අපිට නැවත වරක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වුණොත් ලංකාවේ ආර්ථිකයට ලොකු පිහිටක් කරගන්න පුළුවන්. අපි ඒ පිළිබඳව දැන් එක කණ්ඩායමක් අපි අරගෙන ගියා. අපි ඉදිරියේදී තවත් ඒ වගේ කණ්ඩායම් දෙක තුනක් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙහි ඉන්න ශ්‍රී ලාංකික දමිළ ඩයස්පොරාව නියෝජනය කරන අය නම් කියන්නේ අපේ දරුවෝ ඔක්කොම කැනඩාවේ ඉපදිලා ඉන්නේ. අපිට ආයි ලංකාවේ කකුල් තියන්න අවශ්‍ය දාන අපි ඒකෙලි ඉන්වෙස්ට් කරත් ආපහු අපිට ඒවා හම්බ වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එබැනි සාකච්ඡාවක් උත් තියෙනවා නේද අතට? ඒ පිරිසක් එහෙම කියනවා. ඒක ඇත්ත. නමුත් තව පිරිසක් ඉන්නවා ඒ අයගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා යන්න ආපහු. ඒ ගිහිල්ලා ඉන්වෙස්ට් කරන හැබැයි මේ මෙහෙත් එහෙත් දෙපැත්තෙම ඉන්න විදියට ඉන්න පිරිසක් ඉන්නවා. එහෙම පිරිසක් අපිට මුණ ගැහිලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාගේ කාර්යතානාපති කාර්යාලයට කොන්සලේට් එකට ගිහිල්ලා හදිසියකත් අද තිත්ත පුරවැසි භාවය මට ලබා දෙන්න කියලා. තමිල තරුණේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කිව්වම මාස 8ක් 9ක් යනවා ඔබතුමාලා තිත්ත පුරවැසි භාවය ලබා දෙන්න අදාළ පුද්ගලයාට. ඒ මිනිස්සේ ආසාවෙන් ආවත් එතනින් එහාට ඒ පිළිබඳව අපි මේ විශේෂයෙන්ම දැන් ඉදිරි සතියේදී අපි විදේශ අමාත්‍යතුමත් විදේශ ලේකම්තුමියත් එක්ක සාකච්ඡා කරනවා. දැන් මීට කලින් දිත්ත පුරවැසිභාවය ඉල්ලපු අය බොහොම සුළු පිරිසක් හිටියේ. පහුගිය අවුරුදු 3-4 ගත්තාම 100කටත් අඩුයි. නමුත් මේ පහුගිය මාස 3-4 ගත්තාම ඇප්ලිකේෂන් 2000කට වඩා ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ නිසා පේනවා විශාල පිරිසකගේ ඌමනාව තියෙනවා මේ දිත්ත පුරවැසිභාවය. ඉතින් මේක ඉක්මනින් කරගන්න ආකාරය පිළිබඳව අපි බලාපොරොත්තු වෙන රජය එක්ක කතා කරන්න විශේෂයෙන්ම විදේශ ඇමතිතුමත් අපේ ලේකම්තුමියත් එක්කලා අපි ලබන සතියේදී මේක කතා කරන්න ඉන්නේ. දැන් මොන ඉන්වෙස්ටර් කෙනෙක් හදිසියෙවක්වත් යනවනම් දැන් ඔහු ඉන්වෙස්ට් කරන්න යන්නේ අනිවාර්යයෙන්ම මේ මොහොතේ මේ වෙලාවෙදී තත්ත්වයට කැමැත්ත බලලා. එයා වෙනුවෙන් විශේෂ මොකක් හරි යාන්ත්‍රණයක් හදන්න බැයිද? මොනවා හරි මෙකනිසම් එකක් මේක මේ හයිබ්‍රිඩ් මෙකනිසම් එකක් ඕන කියලා හිතෙන්නේ නැද්ද ඉක්මන් කරන්න? නෑ, ඒ අවශ්‍යතාවය තදින්ම තියෙනවා. දැනට අපි කරන්නේ එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවය බලලා අපිම ඉදිරිපත් වෙලා ඒක කොළඹට කතා කරලා ඒ සම්බන්ධතාවය ඇති කරනවා. නමුත් ඒ වෙනුවට කිසිම ගැටලුවක් නැතුව ඕනම කෙනෙකුට ගිහිල්ලා ඕනම අවස්ථාවක පුළුවන් තරම් ඉක්මනින් ඒ අයට අවශ්‍ය කරන ඒ මුදල් ඉන්වෙස්ට් කරලා ඒ අය කරන කාර්ය කරගන්න පුළුවන් විදිහේ කාර්ය මේ කාර්යාංශයක් ලංකාවේ තියෙන්න ඕන. ඒ පිළිබඳව අපි කතා කරනවා. ඒ පිළිබඳව දැනට මේ සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් යනවනම් ලංකාවට මෙහි ඉඳලා ඉඩමක් මිලට ගන්න මොකක් හරි දෙයක් කරන්න යාගේ ආයෝජනයක් ගෙනියන්න උතුරු පළාත කේන්ද්‍ර කරගෙන යනවනම් එතකොට ඒ අයට යම් කිසි තැනක් තියෙනට අපි හිතන ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් තියෙන්න ඕන මුල්ලි වයික් කාල්හල් හරි එහෙම නැත්නම් අපි උඩහට ගිහිල්ලා කේකේසල හරි කොහේ හරි ඉන්වෙස්ට් කරන කෙනාට මෙන්න වාගේ ලෑන්ඩ් එක මෙන්න අපේ ප්‍රොජෙක්ට් එක මෙතන ටුවරිසම් ගේන්න පුළුවන් අපි මෙච්චරක් කරනවා එවැනි තත්ත්වයක් නැහෙනේ කාටක් අත එන්න කියලා කියන්නේ ඔහේ ඇවිල්ලා ගෙවල් හදන්න මොනවා හරි කරන්න එහෙම විසිරුණු තත්ත්වයක් තියෙන රජයක් විදිහට එවැනි යෝජනාවක්වත් නැහැ මම ඒක පිළිගන්නවා ඒක අපේ ඒ අඩුව අපි හදන්න ඕන ලංකාවේ ඕනම කෙනෙකුට ආපුවාම ව්‍යාපෘතියක් අඳුරගෙන මෙන්න මේ වැඩේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් මේකට අවශ්‍ය කරන සියලුම පහසුකම් දෙනවා කියන එක අපි ලංකාවේ ගොඩනගන්න ඕන ඒ අඩුව අපේ තියෙනවා ඒ පිළිබඳවත් අපි පහුගිය කාලේ
සාකච්ඡා කරගෙන ගියා ඉදිරියටත් අපි කතා කරනවා ඔය පිළිබඳව මෙහි ආපු දමින සහෝදර ආයගෙන් දමින සහෝදර කීප දෙනෙක් මුණ ගැසෙන මොවුන් කිව්වේ වුන් පළවෙනි පාරට තමයි සමහර ලාවට දකුණු වෙරළ තීරයට යන්නේ ඔව් එතෙක් කොවුන් යාපනයේ විතරයි ගිහිලා තියෙන්නේ බයයි අඩුගානේ ආරුගම්බේ වලටවත් ඇවිල්ලා නැහැ නමුත් අපි ගත්තොත් උඩහා ඉඳලා කොමාරි දක්වා ගත්තම ඉන්නේ දමින කතා කරන ජනපදයේ තියෙන එහා පැත්තේ ආරුගම්බේ ඒ වෙලත් එහෙටවත් යන්නේ නැහැ ඒතර මේ පිරිස ගොඩක් වෙලාට එක්ක නල්ලුරු උත්සවයට එනවා සමහර ලාට අපහු යනවා ඇයි මේ අය දකුණට ගෙනියන්න මොනවා හරි වැඩපිළක් වුණ අතර ආකර්ෂණයක් ඇති කරන වැඩපිළක් කරන්න බැරි මම හිතන්නේ ඒක අපි කළ යුතු දෙයක් දකුණට ගියපු සමහර සමහරු ගිහි ඒගොල්ලන්ගේ විවාහ මංගල්‍ය වලට ගිහිල්ලා දකුණට ගියපු අය එයා පුදුම වෙනවා මෙහෙම එකක් තිබිලානේ දකුණේ කියලා ඒ අය දන්නේ නැහැ මේ වගේ මේ මේ ළඟදී ගියපු කණ්ඩායමක් ගිහිල්ලා ඇවිල්ලා කිව්වා මෙතෙක් ජීවිතේ ඒ වගේ රිසෝට් එකකට ගිහිල්ලා නැහැ කියලා ඒගොල්ලෝ බෙන්තොට මගුල් ගෙදරකට ගිහිල්ලා කීවා මේ මෙහෙම රිසෝට් එකක් අපි දැකලා නැහැ කියලා ඒ නිසා ඇත්තටම ලංකාවේ ටුවරිසම් පිළිබඳව කැනඩාව දන්නේ නැහැ දැන් අපි මේ පිළිබඳව විශේෂයෙන්ම මොන්ට්‍රියල් කියන නගරේ තමයි මේ උතුරු ඇමරිකාවේ කලා නගරේ විදිහට කියන්නේ ඒ කියන්නේ ඔය සමර් වලට මේ විවිධ සංදර්ශන පවත්වනවා අපි උත්සාහය කියනවා මේ අවුරුද්දේ පළවෙනි වතාවට ලංකාවේ කල්චරල් ෂෝ එකක් තියන්න මේ ඒකට අතුල් කරන්න මේ අපේ කෑම වර්ග විවිධ දේවල් එකට එකතු කරලා විශේෂයෙන්ම ක්‍රිකට් ඔය ක්‍රිකට් ක්‍රීඩකයෝ කීප දෙනෙකුත් ගෙන්නලා විශේෂ මේ මේ ටුවරිසම් ප්‍රොමෝෂන් එකක් කරන්න අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා මේ මොන්ට්‍රියල් නගරේ මොකද මොන්ට්‍රියල් නගරෙට උතුරු ඇමරිකාවේ ඉන්න බොහෝ අය එනවා ඔය සම මේ මේ වැකේෂන් එකට ඉතින් ඒ පිළිබඳව දැන් අපි කතා කරගෙන යනවා කොහොම හරි එවැනි වැඩපිළිවෙලක් කරන්න. ඉතින් කැනඩාව දන්නේ නැහැ ලංකාව මොනතරම් ලස්සන හොඳ තැනක්ද කියලා. දැන් මේ ඔක්කොමත් එක්ක ලොකු වගකීමක් බාර අරගෙන හර්ෂ කුමාර නවරත්න කියන චරිතයේ මෙහි ඇවිල්ලා ඉන්නේ තනියම. නේද ඔබතුමාගේ දෙත්තාම ඉතින් තනියම ඉන්නේ. තමන්ගේ දරුමුණු පුරොත් එක්ක ඉන්න ඕන කාලේ ලොකු කැපකිරීමක් කරලා සතුටුයි ජීවිතේ ගැන ආපස්සට හැරලා බලනකොට කරපු කියපු දේවල් අවුරුදු ගානක මතකයන් එක්ක බලනකොට මම මේ මේ එකම දුක තමයි තනියෙන් මෙහෙට වෙලා ලංකාවේ මේ වෙලාවෙ ඉන්න බැරි වෙච්ච එක يعني ඒක පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ මේ දවස්වල මේ විශේෂයෙන්ම මම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් තියෙනවා මේ දලයි ලාමතුමාගේ ප්‍රධානත්වයෙන් පහුගිය අවුරුදු කීපේ ඒකේ සභාපතිකම මට පිරිනැමුවා ඒක ගොඩනගන්න රටවල් 45ක තියෙනවා ඉතින් ඒක ඒ වගකීම ගත්ත මොහොතේ තමයි මට මෙහි එන්න උනේ ඉතින් ඒ පිළිබඳව විශේෂයෙන්ම දලයි ලාමතුමාගේ කාර්යාලයෙන් ඒ පන්සලෙන් මට නිතරම කතා කරනවා කවදද මේක දාලා එන්නේ කියලා ඉතින් ඒ වගේ සමහර දේවල් තියෙනවා මං ටිකක් මේ ඒ ගැන කල්පනා කරමින් ඉන්නවා පුළුවන් තරම් ඉක්මනට යන්න ඕනේ කියන එක දෙවෙනි දුකක් තියෙනවා මොකද මේ ලංකාවේ ඕගනික් වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණානේ ඒක අනවශ්‍ය විදියට අසාර්ථක වීම අපිට ලොකු මේ අපි මූලිකව අපි කීප දෙනෙක් බොහොම ආසාවෙන් හිටපු දෙයක් තමයි ওই කාබනික වගාව ඒක වැරදි විදියට රජය මේ හැන්ඩල් කරන්න ගිහිල්ලා ඒක ලොකු අසාධාරණයක් වුණේ ඕගනික් සංස්කෘතියට. ඉතින් ඒ නිසා මගේ ලොකු වමනාවක් තියෙනවා නැවත වරක් ඒ වෙනුවෙන් පිරිසක් සමග විශේෂයෙන්ම දකුණු ආසියාවේ ඉන්න පිරිසක් සමග ඒ වෙනුවෙන් කැප වෙන්න. එතකොට දැන් දැනටමත් දලයි ලාමතුමා ලංකාවට එනවනම් ඒකට විරෝධය පළ කරනවා කියන එක ප්‍රකාශ කළ තියෙන චීන රජය. ඔබතුමාලා මැදිහත් වෙන්නම ගිහිල්ලා මේ G7 රටවල වමනාවන් වෙනුවෙන් පෙනී හිටන ව්‍යාපෘති වලට නෑ උදා මෙහෙමයි විශේෂයෙන්ම දලයි ලාමතුමා තමයි මුලින්ම කතා කරේ මේ විශේෂයෙන්ම ක්ලයිමේට් කතන්දරය පිළිබඳව. ඒ නිසා එතුමා එක්ක මම වැඩ කරන්න ගත්තේ ඒ කාරණේ නිසා. ඒ වගේම අපි නොදකින කාරණයක් තියෙනවා දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉන්දියාව ලංකාව ඉන්දියාවේ ඉඳලා චීනෙට යනකම් ගත්තාම
හින්දු ජාතිකයෝ ඉන්නවා මිලියන 700ක් විතර. බෞද්ධයෝ ඉන්නවා චීනේ දල වශයෙන් විශ්වාස කරන බෞද්ධයෝ ඉන්නවා කියලා මිලියන 500ක්. ඒතර බෞද්ධයෝ 600ක් මිලියන 600ක් විතර ඉන්නවා. මුස්ලිම් භක්තිකයෝ ඉන්නවා මිලියන 600කට 700කට ආසන්නවා. හැබැයි මේ 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 භූගෝලීය ප්‍රදේශය කිසිම විදියකට ආගම් ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ මේ වෙනකන්. අද මේ මොහොත වෙනකන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඒකට හේතු වෙච්ච කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි දලලාමතුමා. එතුමාට පුළුවන් වෙලා තියෙනවා මේ හැම ආගමක් එක්කම සංහිඳියාවක තියන්න. එතුමාට පුළුවන් වෙලා තියෙනවා මේ හැම කෙනෙක්ම ධර්මශාලාවලට ගෙනල්ලා කතා කරන්න. එතකොට ඊට අල්ලපු රට පකිස්තානයේ ඉඳලා මිඩ්ල් ඊස්ට් වලට යනකම්ම ගිනි අරගෙන තියෙන ගහ ගන්නවා. නොයික් ප්‍රශ්න තියෙනවා. නමුත් ඒක ඒ රැල්ල අපිට ඇවිල්ලා නැහැ. පකිස්තානයේ මෙහාට ඒ රැල්ල ඇවිල්ලා නැහැ. කිසිම ගැටලුවක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මගේ ලොකු වමනාවක් තියෙනවා එතුමා මේ පටන් ගත්ත වැඩපිළිවෙල අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා ගිනියන්න ඕනේ කියලා දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ. ඉතින් ඒකට තමයි අපි කීප දිනක් කැප වෙලා ඉන්නේ. ඒක තමයි මගේ මූලික බලාපොරොත්තුව දලයි ලාමතුමා එක්ක එකතු වෙන්න පළවෙනි කාරණේ. මගේ අවසාන ප්‍රශ්නේ. අසල්වැසිය ඉන්දියාව. වේගවත් සංවර්ධනය. හිතා ගන්න බැරි විදේශ සංචිත ප්‍රමාණයක් උඩ ගහින්. ඔබ තානාපතිතුමෙක් මෙහි ඉන්දියානු තානාපතිතුමා හැම වෙනු ඉන්දියානු රජ නියෝජිතයන් හැම වෙනු සහ මෙහි ඉඳලා බලන ක්‍රියාකාරීකෙක් විදියට. මොන වගේ තත්ත්වයක්ද අපිට තියෙන්නේ? ඉන්දියාව දිහා ගත්තොත් අපිට වෙන විකල්පයක් නැහැ ඉන්දියාව එක්ක අපි වැඩ කරන්න ඕන. දැන් ඉන්දියාවේ දකුණේ තියෙන ප්‍රාන්ත පහ ගන්නකෝ. ඒ ප්‍රාන්ත පහ වේගයෙන්ම ආර්ථිකයේ වේගයෙන්ම දියුණු වෙන ප්‍රාන්ත පහක්. මම විශ්වාස කරන දෙයක් තමයි ඒ ප්‍රාන්ත පහට සේවය අපි සැපයුවොත් අපි ළඟ ඉන්නේ මිලියන 22යි. මදුරාසිය විතරක් ඉන්න මිලියන 22ක්. ඒ නිසා අපි ඉන්දියාව සමග අපිට තියෙන්න ඕනේ මීට වඩා ඉතාම කිට්ටු සම්බන්ධතාවකින් අපි වැඩ කරන පසුබිම අපි හදා ගන්න වෙනවා. එහෙම නැත්නම් ඒ අවස්ථාවත් අපිට නැතු වෙන්න පුළුවන්. ඔබතුමා කියන්නේ අසල්වැසියා ඊළඟ ආරක්ෂක කවුන්සිලයේ සමාජිකයෙක් වේවි. ඒකම බලවත්ම රටක් බවට පත් වෙනවා. ඊළඟ අවුරුදු 2 3 5. පහ. එතකොට අපි පිහිටීම ගන්න. ඩුබායි රටත් සිංගප්පූරුවත් අතර මැද්දි තියෙන වැදගත්ම වෙළඳ මධ්‍යස්ථානයේ ලංකාව. එතකොට ඩුබායි රට ශක්තිමත් වෙලා තියෙන ඩුබායි රට සේවය කරන සම්පූර්ණ ගල්ෆ් රටවල් වලට සිංගප්පූරුව සම්පූර්ණ අග්නිදිග ආසියාවට සහ මේ චීනෙට සේවය සපයනවා. ඇයි අපිට සේවය සපයන්න බැරි ඉන්දියාවට? බිලියන 1.5ක් තියෙන රටකට ඇයි අපිට බැරි ඒ සේවය සපයන්න? ඒකම ඇතිනේ අපිට. ඒ නිසා අපි ඉන්දියාවත් එක්ක මීට වඩා ඉතාම කිට්ටුවෙන් වැඩ කරන්න ඕනේ. ඉන්දියාව එක්ක අපි සාකච්ඡා කරන්න ඕනේ. ඉන්දියාව එක්ක අපේ තියෙන්න ඕනේ මීට වඩා කුළුපක වැඩපිළිවෙළක්. ඉතින් අපි අද මේ සාකච්ඡාව කරේ කැනඩාවේ ඔටාවා ප්‍රධාන පරිපාලන නගරයේ ඉඳලා. ඉතින් ඒ ශ්‍රී ලංකා තානාපති හර්ෂ කුමාර නවරත්න මහත්මයාත් එක්ක එකතු වෙලා මෙන්ම ශ්‍රුති ඔබතුමාට සම්බන්ධ වුණාට අපේ සාකච්ඡාව සඳහා. ඉතින් ඒ වගේම අපි මේ සාකච්ඡාව මෙහි ඉඳලා කරන්නේ ෆර්ඩිනන්ඩ් ෆොටෝග්‍රැෆි අපේ ලාංකික ශ්‍රී ලාංකික මහත්මයෙක් විසින් පවත්වගෙන යන ආයතනයක්. මේක ඉතාමත්ම සුවිශේෂී ආයතනයක් විදිහට වැඩ කටයුතු කරනවා. මෙහි ඉන්න කලාකවයේ ඒ වගේම නාට්‍ය රංග කලාව සම්බන්ධයෙන් බොහෝ දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ YouTube channel එකටත් යන්න පුළුවන්. ඉතින් ඔවුන් එක්ක එකතු වෙලා මේ වැඩසටහන අපි අද දවසේ ඉදිරිපත් කළේ පටිගත කරේ. ඉතින් බොහොම ස්තුතියි ඔබට මතක් කරනවා අපිත් එක්ක එකතු වුණාට. මනම් මේ ටොප් පිච් අතුර නිමාව. චූටි කැකුලා මලු පොජ්ජ මක්කේ මලු පොජ්ජ පැණි පොජ්ජ ෆොටෝ පොජ්ජක් ගමුද එහෙන දුනු පොජ්ජත් එක්ක පොර පොජ්ජත් එක්ක ඔය රූපතන පතරින යමකේ කොයි බින්ද මන්ද කරගත්තේ ඈ ඔය කැමරා පොජ්ජ කොයි බින්ද මන්ද කරේ කැමරල්ගේ පේනව නේද කැමරල්ගේ කියපු ගමන් එයක් සතුටු ඔයක් සතුටු දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට කැමරල්ගේ.com